ඔබ සිවදනාගේම අවසරයි අප මේ සූදානම් වන්නේ විශේෂයෙන්ම කොරෝණ තත්ත්යි යටතෙදී අපේ රටේ පාසාදරු දරියන් එවගේ විශ්විද්‍යාල දරුවන් ගුරුවරුන් නැතුළු මේ විශාල අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රජාව පොදු අපේට අධ්‍යාපනය පත්ල තිබෙන සවිශා කටිු ප්‍රමාණ තිබෙන මෙන්න මේ ගැටලු පිළිබඳව අපට පේනවා අපරටේ පාලකැඟ පැත්තිෙන්. අව්‍ය අවධානය අවශ්‍ය විසඳුම් මේ වට දාය යමු කරන්නේන්න හැකින එක ගෙන න්නේෙ හැකියන එක තයත් කතම අපි කල්පනා කළේ ජනතාව ිතුට පැත්තෙන්. අධ්‍යාපනයේ තිබෙන කාලීන ගැටලුත්, අධ්‍යාපනයේ තිබ ප්‍රතිපැත්ති මේ ගැටලුත්, අධ්‍යාපනයේ තිබ දිගු කාලීන ගැටලුත්ක. මේ රටේ මහා ජනතාව සමඟ ඔන් Onlineයින් මාර්ගෙන් මේ ආකාරයෙන් හෝ. යම් සංමාධයක් ගොඩ්නගන්න ඒ සඳහා සම්බන්ධ වෙන ඔබ සිරුදනාම ඉතාම ආදරයෙන් සාදරයෙන් ජනතාව වශයෙන් පිළිගන්න ගමක් අප කැමති විශේෂෙන් මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඔබ දන්නවා අපේ රටේ කොරෝණාවලට කලිනුත් අපරටේ අධ්‍යාපනය රෝගාතුර වෙලා ලෙඩා ඇන්දේ තමයි තිබුණ හැබැ දැ මේ කොරෝණ නිසා වෙලා තිදේ තමයි ඒ ලෙඩා ඇන්දේ හිච ලෙඩාට දැන් ලෙඩා මරණාසන්න තත්තට පත්ලලා තිබෙන ශේෂමගත් අපි දක් මීට දින කීපයකට කලින් අපට ජනාධීපතිවරයා විනාඩි හැටනමයක ජාතියම තීමේ කතාවක් කලා හැබැ ඇතුමාගේ විනාඩි හැටනම ඇතුළෙම ලක්ෂ හතුලි ස්තුනක් වෙන දරුව ගැන දෙලක්ෂ හැටදාහක් වෙන ගුරුවරු ගැන එක විනාඩික කාලයක් වෙන් කරන්න තරන් එතුමාගේ සංවේදී භය බිල තිබුණනාා ඒකෙන්මත් පේනවා අපිට මේ කොරෝනා තත්වය ඇතුලෙදී අපේරටේ දරුවන් ගුරුවරුන් දුව මේ අධ්‍යාපන පදධතිය පත්තලාතිබ ත්ය ගැන විනාඩි හටනමයක් ඇතුළුද කතාවක දදිවත් රටේ නාකට කියන්න දෙයක් නැති වීම, ඔවුන් මේ අධ්‍යාපන දාලාතයනි කොතටද කිය. එනිසා මතම අපි කල්පනා කළේ මේ සම්මන්ද්‍රණය තුළදී මේ රටේ අධ්‍යපන තිබෙන පොදු ගැටලු ප්‍රතිපත්ති මේය ගැටලු ඒවගේම කොරනා තත්වය ඇතුි මතුලා පන ගැටලු සහ විශේෂයෙන්ම ජනතා විමුත්ති පෙරමුණ ප්‍රතිත්තිේ මේ විස ම්ම වනවාදති කෙනක සම්බන්ධ. යම් සාකච්ඡක් අප විසින් මේලාවේ ඇති කළේ යුතුයි ඇස්කන් තියනව බලධාරීන්ට හරි ඇහුම්කන් දෙන්න පුළුවන්නම්. අපි මේ දිවවිපත් කරන බොහෝ දේවල් අපටට ජනතාවගින් දෙමවපියන්ගින් ගුරුවරුන්ගෙන් දරුවන්ගෙන් ගත් අදහස් සහ අප තුළම කාලැක්තිස්සේ අපි දැනගෙන හිටපුො කරු. ඔබ දන්න අපරට විශාල් අඩුපාඩුකන් රාශියක් ැද්දෙ තිබෙන එක රිදිවේකාවක් තමයි. කන්නංග රධද්‍යාාවන පතිපත්තිය. එයට ඒ නිසා ධනය හිමි අයට පමණක් දැනුමහිමි වෙන ක්‍රමයක් වෙනුවට ධනයහිමි නැතත් දැනුමහිමි කරගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයයක් අපේ රටේ අවුරදු වසුවක්ති සිැතිබෙනු. එක තමයි කන්නංගර ප්‍රතිපත්තිය. අදෙහි විශාල හානි වෙලා තිබ බව ඇත නමු දැම්ම මේ කොවිත් අත්ව නිසා කමක් දලා තිබේ දැ කොවිත් අත්වන සාලා තින තමයි. දනේ නැතිනම් ලැප්ටොප් එක නෑ ධනේ නැතිනම් ටැබ් එකනෑ ධනය නැතිනම් දේට නෑ ඒම් දැනුමන අධ්‍යාපය නැති තත්වර පත්තලාතවිය. තේ නිසා තමයි අපි කල්පනා කළේ මේ පිළිබඳ ප්‍රශ්නය පාලකයන් ජනාධිපතිවරුම් අධ්‍යාපන අමා ඇමතිවරය මෙය නොදුටුවාසේ දරුවන්ට ගුරුවරුන්ට අතහරලා දෙමාපියන්ට අතහැරලමේ මේ තත්වය තුළ. ඔවුන් ඉන්න විදිිය වෙනස්කරීම සඳහා යම් බලපෑමක් යම් සමාජ මතයක් ගොඩන්නැකිම තමයි අපේ අරමුණලා තිබෙන. එනිසා අපේ මේ සාකච්ඡා අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ගොන්න ගැෙන තිබෙන. පලනිකාරණය තමයි අධ්‍යාපනය පිළිබඳ ජනතාවති පරුණේ දැක්මමකක්ත කියෙන. මොකදඒ වැද ගත්තෙනවා. ඒ වගේ තමයි දැන් මේේ හදිසිී ඇතිවී තිබෙන. කොවිත් අත්තේ ඇතුළේ පාසල් වසා දැමීමට සඇතුවෙලා තිබෙන. සාහ එකත් එක්ක මතුවී තිබෙන න්ල්යින් අධ්‍යාපනය තිබෙන ගැටලු මනවාද කෙක් සයිවට විසුම් මොනවාද අපිියෝනාා කරන කෙනෙ. තුංගන එක තමයි අධ්‍යාපනයේ දිගුකාලී කාලයක් තිස්ෙ තිබෙන ප්‍රශ්නවලට ප්‍රශ්න සහ ඒවට අදාල කරන විසඳුම් මොනවාද කියනෙ. ඔබ දන්නවා මෙවැනි සම්මන්ත්‍රනයයේෙදී සමස් අධ්‍යාපන දාලකන සියල ැටලු ගැෙන සාකච්චා කිරීම හෝ විසු ඉදිරිි පැතිරීමට හැවුුණත් අප උත්සා කරනවා මූලික කාරණ ප්‍රමාණයක්. තර්කානකුල ක්‍රමය එකට පෙළ ගසර. අප කවුරුද දන්න අධ්‍යාපනය ගැන විධාකාර මත තිබෙනවා. අධ්‍යාපනය අරමුණු ගැන විවිධාකාර ඉදිරිපත් කිරීම්හි පැහැදුලි කිරීම් තිබෙනවා. ඒ අත ඉතා ප්‍රසිද්ධ පිළිගත් මතයක්ට මයි මානව සංරර්ධනය වෙනුවෙන් වැඩීම්ම බලපාන තනිසාධක අධ්‍යාපනය කියන සරලක වවත්. මනුස්සයෙ නිර්මාණය කිරීමේදී මනුස්සේ කදද්දී ඒට ඒ සඳහා බලපාන විධකා සාධක ගොඩ අක්තිබෙනවා. අධ්‍යාපනය පමණක් නෙමේ නමුත් ඒ සාධක සියල් අතරින් වැඩීම බලපාන්නේ අධ්‍යාපනය කියන එක අධ්‍යාපනය එක අරමුණක් කිරියයට. පොදුව පිළිගැනීමක් තිබෙන එක අදහස.ඒකට තමයි අධ්‍යාපනයට තවත් අරමුණු තිබෙනු. සාමාන්‍යය පිගත් අරමුණක් තමයි සංස්කෘති පරවාදීම අධ්‍යාන තුලින් සිදුව තුයි. ඒවගේ තමයි දියුණු ෘතිකය නිර්මාය කළ යුතු දියුණු ශ්‍රමිියෙක් නි මාය කල යුතු නිසුන්ට අවශ්‍ය කරන්න බාණ්ඩ හා සේවාවන් නිෂ්පානය කිර ැනීම වෙනුවෙන් කියෙකි. ඒවගේම තමයි ශිස්සම්පන් විනය ගරු මනුසෙක් හැඩිය ුතු කියෙනෙ එකත් අධ්‍යාපට පවරාතිබෙන වගකීම. ඒවගේ තමයි තමන්ගේ සංස්කෘතිය එය දියුණු කරන ගමම් වෙනස් සංස්කෘතියින් සමඟ ගැහැනුන් පිරිමින් විධ මිනිස් කණ්ඩෑම් සමඟ ඔුන්ගේ සංස්කෘතිෙන් ගරුකරමින් ඔවුන් සමග සාමකාමය ජීවත්වවෙෙන පුළුවන් මනුසය ගොඩන්න ගිමත් අධ්‍යාපනයේ අරමුණු අතර සඳහන් වන දේවල්. නමුත් අපි ලංකාවේ අද තියෙනතත්වට අගත්තොත් මේ අරමුණු විශාල ප්‍රමාණයක් තිබුණ වුනත් ආණ්ඩුවය පොත්වල ආ්ඩුව ප්‍රතිපත්ති ලේඛනවල ඇත විද්වතුන්ගේ අදහසතුරය මොනොවා තිබුණත් අපේ රටේ අධ්‍යාපනයේ අද ප්‍රධානම ප්‍රායු කරමුණ බට පපත්වෙලා තිබෙනෙ කුමක්. ප්‍රායු කරමුණ බට පත්වලලා තිබෙන්නේ ආදරනණය සෞෝදරයා සෞදරී හිතවතුුණි. වෙනම කුත්නමයි දරුවන්න හොඳටම හොඳම පාසලට දාලා. සියලමු විභාහග වලින් ඉහෙලින්ම සමත් කරලා. ලංකාව හරි පිරිරටකාහරි විශ්වවිද්දාලකට ල. පිට හරි ලංකා වැර ඉහෙළ බැතුුක් ලබන. රැකියාවක් අරගෙන ටිකක් ස්ථාවර. ආර්ථක ීවිතයක් අත්පත් කර ගැඩිීම තමයි. අපේ රටේ නම් අධ්‍යාපනය අරමුණුවලින් සියයට අනුවක්ම ඕක තමයි අරමුණ වෙලා තිබේ. අනිත් කරුණුත් නැතුව නෙමයි නමුත් අපට පේන ප්‍රායක අදහස තමයි අපේරට ජනතාවත් තුළ වැඩිපුර අධ්‍යාපනය අරබුණු වශයෙන්ති බෙන්නේ ඔන්න ඕකයි. හොඳින්ම සියම විභාගටික පාස් කළ සරසබියකට ගිහිල්ලා ඉහල වැට උප ලබන රැකයාවක් කරගෙන සාර්ථ කාර්ථක ජීවිතයයක් අත්පත් කරග. එනිසා අපි ජනතා විමු්‍රි පරමුණේ පෙරමුණ ලෙව්දියට. අපි අපි මේරට ගොඩනගන්න වනං ජනතාවිිතුර වශයෙන් අධ්‍යාපනය අරමුණ වශයෙන් අප දකින්නේෙකු මක්. අපි අධ්‍යාපනයට මේරට ගොඩනැගීමද, අපි පවරා දෙන්න බලාපොරොත්තු වෙන අරමුණසා වගකින්ම්වනුවට. මං එතනවා මුලින් ඒ කාරණා පිළිබඳව සාකච්ඡාව කරගෙන ඉදිරි ගැටලු ගැන කතාරනක වඩ සුදුසුක. ජයිශය ද දඩිල ශවාසක අපට උසස් මිනිහෙක් හදන්. දියුණු රටක් ගඩන්නගින් පිළිබඳ බරපත ලබිලාශයක්ක ප ැතිබෙනවා. ඇ අපි දකිනවා අන්න එතන්දි අන්නේ හොඳ මිනිහෙක්හදන් දියුණු රටක් හැදීමේ කාරභාරයේ අපි දකිනවාට අධ්‍යාප්‍රනයට සුවිශාල කාර්භාරය ඇතිපෙනවා කියලා. ඒ වගේ අපි දකින දේ තමයි අපිට වැනි අරමුණ අක්තිබනට අපට එ කටයවුත් ආරම්භ කරන්න වෙන්නේ. ැැ මොකද හැත්තතුම් අවරුද්ක අධ්‍යාපනයසාහ රටේ සිද්දුවලලා තින සියලුම විනාශයන්ගේ. ඉතුරුබිතුරු හා අවුරුදු හාරසිය පනහක යටත්තු ජිතපාලනයේ තුරුබිතුරු. එ වගේම වර්තමාන අධරාජවාදී ධනේශ්වර ලෝක ක්‍රමේති වෙන බලපෑම සියල්ලම නිසා අපිට පටන්න්න සිද්ධ වෙන්නේ දැන්තියන ගැටලු සමග දැන්තින ගැටලුවට විසුම් මොනවාති කියනකත් එක් නැව අපි කැමති තැක ආරම් කරන්නට ැබෙන්නේනේ. ඒසා අපි ඉතාම ඉක්මණ අපේ රටේ තිබෙන අධ්‍යාපනය ප්‍රධාන කටලු ගන තාම කෙටියෙන් සඳහන්කරගෙනගොත් ඔබ දන්නවා තැන්තිමන හදිසම ගටලෝ තමයි කොවිට් අත්ත ඇතුළේ ඉස්කෝල වහලා තිබෙන්නේ. විශවවිදාලත් සැලැකයුතු ප්‍රමායකට වැහිලා ඇල්ල වගේ තිබෙන්නේ. ඒවගේ මති දන්නවා ල්ඟ තින ප්‍රාන ගටලෝ තම අපරට නොමිල අධ්‍යාපන ක්‍රමය කනංගර අධ්‍යාපන පතිපත්තිය කාද විින්න්ත අවදු හ ල ප නාක්ති. ගේ අපපරට අධ්‍යාපන ලකු ්‍රශෂයතමයි රපත්තල බෙල්ල කැඩෙන තරගය. එත රැන්න මේ පාසල් අතරතින බරපතල අසමානතාවේ. එවිතරකුත්තමේ පවුල්වොල පවුල් අතරතිබෙන බරපතල ආර්ථික අසමානතාවය දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථක භාවයට සුවිශාල වශයෙන් බලපානික. ඒවගේම තදම තද විවාාග මත පදනම්බලලා තිබෙන අධ්‍යාපන කමේ එක පරට ස ශ ගැල. වගේම තමයි දැවන්ත පීඩණයක් වගේ දැවන්ත ව්‍යාපාර බටපතලා තිබෙන. ටියෂන් ක්‍රමයෝ. ඒවගේමත් ප්‍රමිතියෙන් තොර පුද්ගලික අධ්‍යාපනය අද ව්‍යාතමිින්තබෙන ප්‍රමිතියන් තොර පුද්ගලික අධ්‍යාපන. ඒවගේම ප්‍රමිතිය කඩා වට්ට වන රාජ්‍ය අධ්‍යාපන එකත් බරපතල ගැටවා. ඒ වගේ මත්තොත්ත මබි දන්නවා අපේ රටේ සාමාන්‍ය පෙලින් උසස් පෙලින් හැලෙන දරුවන්ට. ලක්ෂ ගණනකට ඉන් පසුව ඔවුන්ගේ වෘතිය ජීවිතයකට අධ්‍යාපන ජීවිතක දාළ කරන පසුබිමක් නිශීත අධ්‍යාපන ආයතන පද්ධතියක් විව්හයක් අප රටේ පසුගේ වරුදු හැත්ත ගාන තුළෙම ගොඩ්ැගි නතේක. එවෙත රකුත්තමේ. අපි දන්නවා සරසවයන්න බැරිවෙච්ච. දරුවන් පසුව වීද වෘතිීන් ව නට යනවා ඔනු වවිද හැකියාවන් සහිතා අය. නිසිිත මහොත සරසවට ය බැරිවිීමම පණයි වෙන්නේ නමුත් එහෙම තරුණෙට තරුණියකට තමන්ගේ රැකියාවෙනුවෙන් උස අධ්‍යාපනයක් ලාගන්න ඕනුනොත්. එහම නැති නම් රැකයාට පිටින් දෙයක් වෙනුවෙන් උසසධ්‍යාපන ලබාගන්න වුනො. එ කිසිම කෙනෙක්ට විධමත් පොදුක්‍රමයක් හැදිල නැයිතාම සීමමිත්‍රමයක් පමණැඇති වෙෙන්නේ. එනිසා උසස් පලින් හැලුනොත් හැලු නම තමයගේ තත්ත්වයක්ට මයි අපිරට අදතිය උසසධ්‍යාපනය සම්බන්. ඒව දන්නයි. ට ඉ හෙලමටමටද ට උගතුන්ට අපේ රටේ උගතුන් පැත්තෙන් රටේ සමාජය කරුණු වෙනුවෙන් රටේ විද්‍යාතාශන කරුණු වෙනුවෙන් ඒවට අදාල කරන්න විසඳුන් වෙනුේ. පරේෂණ කරන එනි පර්ශණ සංස්කෘතියක අඩු පාඩුකොම වගේම එවැනි පර්ේෂණවල ප්‍රතිඵල අපේ රට වි ප්‍රශ්න සඳන්න යොදා ගැනීමත් අපට පේ නවා බරපත දුර රයක් ත ර ය ඒ ත්ත ුද්ගල. වැැදියීමම්ිටානය කරන අප රට ෘතිකය. එනිසා අපි දකි නවා මේ ගැටලු රාශියක් අපේ අධ්‍යාපනය එකතු වෙලා තිබෙනවා. තේ නිසා මේ ගැටලු සියල්ල පිළිබඳව කතා කරන්න අපට මේ අවස්ථාව නනත් අප කල්පනා කරනවා. විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපනය මූුණදී තිබෙන මේ ගැටලු පිළිබඳව. යම් සංවාදයක් සාකච්ඡාවකිරීම අධ්‍යවශ්‍යය කියලා. තියන්න එතෙන්දී ජනතාව මිමුතු ප්‍රමණ විදියට. හත ැටලුවට විසුන්සවීමේ. අපේ අධ්‍යාපන පතිපත්ති අරමුණ මොකක්ද කියනෙක. නම හිතනවා අප පැහදිි කල යුතු මොකද නත්තම් ප්‍රශ්ීෙන් ප්‍රශ්යට උත්තරකෙනට වඩා. අපි කොහොමද මේ මුළුමහත් අධ්‍යාපනය කියේන මේ මූලික ක්‍රියාවලිය අපි කොතනද ස්ථානගත කරන්නි කොහ කොමද මෙහවන්නේ කියනක අපි හිතනවා මෙතැදී පැහැලි කළ උත්තු කියලා ඔබ දන්න අආදරනය සදර සද. නත මුත්තු ප්‍රමුණණ අපිත් කල්පනා කරන්නේ. මේ විභාගටිකම මේ විභාගටිකෙන්ම වැඩීමම දරුවෝ පාස් කරන්න න. ජනතා මුත්තුමුණ ලෙස අපිත් කල්පනා කරන්නේ දැනට පන්තිකාමරුල පණහා පනස්පා පිල්ලතිීන පන්තිකාමරවලටම ඒසීම ශින්හයි කරන්නන. මේ තරගයටම රෝධහයි කරන්නන මේ තරගයටම අත්තටහයි කරන්න නං මේ තරංගයටට තව එගින්යක්ක් හැරන්න නං මංහිතනවා. ජයිව වැලක් නැ කිය. ඒ විනාශේයේ මේ ගොල්ලොම කල්ලති නොේ පක්ෂ දෙකම රට පාන කර. නිසත් ජවිපය අවශ්‍ය වෙන්නේ මේ තර්ගයටම රෝධයි කරන්න නෙමයි. මේ බෙල්ල කලන ක්‍රමියයටටම අත්තතු හයි කරන්න නෙමේ. මේ සාඩින් තැක්වෙච්ච පන්ති කාමරවට ඒ සීම සිංහය කරන්න නෙමේ. මොකදද අපි හෙනං අපි බලාපොරොත් වෙන්නේ ඊට වඩා බරපතල වෙනසක් ොකද පිලා පොතු නැෙන. ඔබ බොෝ දෙනෙක් සමහර විට දැකල් ඇති කියවල ඇති ෆෙස්බුක එකට පහුගේ කාලේ එක සංසරණය වුණන මොකක්ද හිටටර්ගේ නාසි වද කඳුරකින් පැනාපු ළමයක් ලියපු නිසඳසක්. අපි ඒ බොහොයා දැකලති වෙනවා. ඒ නිසදස කියවන්න වෙලා වනති වනත් එඒත් දරුවා මෙ නාසි වදකඳුරින් පැනාාපු දරුව කියන දෙයක්තිව රමකක්ද ඒ තමයි? එක තමයි ඕකේන මම ඉන්ගිනේරෝ දැක්කා, මම වෛද්‍යෝරූ දැක්කා, මම උගත්තු දැක්කා හැබැම මිනිස්සු දැක්කෙන යැකි. ඉති ඒ නිසා අපි හිතනවා මේ අධ්‍යාපඩයේ නිර්මාණය කරපු උගත්තු ගැන. මේ දරුවා හිටිලර්ගේ වදකඳුර ගැනකෙන සත්‍යය මම හිතන්නේ අපිට මුළු ලෝකම ගත්තත් ලංකාට දළො ගත්තත් ඒ සමාජයේ සත්‍යයක් බවඇත් වෙලා . උගත්තු ඉන්නවා. ෘතිකය ඉන්නවා හැබැ මිනිස්සුනෑ කියන එක. තේම්සා ජතාවට ප්‍රමමුණි අධ්‍යාමට පතිපත්තියේ ප්‍රධාන අරුණු තුනක් ගැන තම ම අදගතාහරන බලාපොත්තු වෙන්නේ මේ ලා ඇතුල ද නමුත් එක පළවෙවිනි කාලනය අපි බලාපොරොතුමකක්ද හොඳ මනුස්සෙක් නිර්මාණය කරන්නේ කොහමද කියෙන. හොඳ මනුස්සෙක් නිර්මාණය කරන්නේ කොහමඳ කියෙන නිර්මාණශී දරුවෙක් නිර්මාණය කරන්නේ කොම කියෙන. අනිකාගේ දුක දැනන අනිකා ගැන හිතන? ුස්ෙක්ක නිමාණ කරන්න කහොමදිරෙන මයි අපනං අපේ අධ්‍යාපනයේ පල්ලමු අරමුණු ලෙස දකින්නේ. මොකද අපට රොබෝඋගතුන් හදන්න නම් ජයිපය අවශ්‍යනෑ කට මේ කට්ටිය ප්‍රමාණුවත්. මේ අධ්‍යාපනයේ ගිල්ල තිබෙන මේ පිළිකාගේ මහා විශාල ප්‍රශ්්‍යවලට.ඒ නාසි කඳවුරෙන් ද පැනපපු දරුව දකිනෙක අදාපි සමාජය දකිනවා. එවැනි අධ්‍යාපන ක්‍රමයක් වඩුවෙන් ජනත මිතුරුණ ලෙස. අප මහසීමේ ප්‍රතිඵලයක් නෑ. එස පලවිනි කරුණ තමයි අපේ අරමුණ පරිවිනි දේ තමයි කොහොමද හොඳ මනුස්සෙක්හ දන්න කියෙන. ඒකට කොහම අධ්‍යාපනය ොදාගන්න කියෙන. එක පලවෙනි කාරණ. දෙවිනි කරුණමකාර. දෙවිනි කරුණ තමයි ඔබ දන්නවා ආදිණය සෞෝදර සවෝදරණ හැම දරුවක්ම වෙනස්. හැම දරුවක්ම විශේෂයි හැම දරුවක්ම වටනවා. ඒ නිසා ජනතාවමමුති ප්‍රමණේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රධාන මරමු නමොකක්. මෙන්න මේ තනිතනි දරුවා මෙන්න මේ වෙනස් හැකියාවන්ටන් වෙනස් කුසලතාවයන් තිබෙන මේ තනිතනි දරු වගේ හැකියාවන් පබුදු කරන විදී. ඒ හැකියාවන් ඔප්නැන්වන විදිී අධ්‍යාපන ක්‍රමයක් හදන්නේ කොහොමඳ කියනෙ. දන්නාම ඉතා සංකීර්ණ බරපදල කාර්යක්. ඒ සයටට සියකටුක ැීම දුකරව හැකි. නමුත් ඒ දිශාවට ඒ වෙනුවෙන් තමයි ජනතා මුත්තරණ දියට අපි අපේ අධ්‍යාපනය නම් සැසුම් කරන්න. කොහොමද මේ තනිතන දරුවාගේ දක්ෂතාවයට. පිපෙන් පොබුතුවෙන්න මාතක් ගොන්නගා දෙන්න කෙන. මොකො ඔබ දන්නවා. මෙන්න මේ වෙනුවෙන් ඒ අධ්‍යාපන ක්‍රමය සකස් කරත්.ද අපට වර්තමානයේ තිබෙන මේ කුණු කන්දල්ල බලපෑම්. යත්ත ජ හාර සය පනහා කවුරුදුූල තිබන බලපෑම්. එවගේම වර්තමාන අධිරජ්‍යවාදී ධනේශර ක්‍රමේ තිබෙන නර්ුම බලපෑ අපට බාධලසේනව නමුත් අවශ්‍යතාවය තමයි කොහොමද තනි තනි දරුවාට පු බුදුවෙන්න පුළුවන් පිබි දෙන්න පුළුවන් ඔවුන් ඔප්නන්ගන්න පුළුවන් අධ්‍යාම කමය කදන්න කියෙන. ඔබ දන්නවා මේ ප්‍රශ්නය අපේ රටේ පමණක් නෙමේ මුළු ලෝකයේ මද මුණ දිලපෙන ලොකු කැලුවා. එක තමයි. වැතකන පශ්‍යමකාක්ත් ද අප කියනවා අපිට අවශ්‍යයි මනුස්සෙක් කදාන්න. අප කියනවා අපට අ්‍යයි තනිතනි දරුව පුබුදු කරන්න පුළුවන් අධ්‍යාපනයක් අවශ්‍යයි. හැබැයි ඇත්ත ප්‍රශ්යමොකාත් ඇත්ත ප්‍රශ්නය තමයි අපේ රටේත් වෙන රටවල් බොහොමයකත් ආර්ථිකයට ආර්ථක විසින් ඉල්ලා සිරිිනි මොන විී දරුවෙක්. මේ මේරටේ අධ්‍යාපනය අරමනු දයක්නම්රතිබෙන. ඒ ඒක ම හිගොඩත් වලා ඉතා වටිනා අදහස් තිබෙන. නිර්මාණ ශීලිත්ය ගැන විධාකාර කුස්සලතාගන් ගැන විධාර අදහස් තිබෙනවා.ඒ අච්චු ගහල තිබෙන. නමු වැදකත්ම දේ මොකක්ද. අපේ රටේ ආථිකය සින් ඉල්ලන්නන්නේ මොන දී දරුවෙක්ද. මොක අපි දන්න අධ්‍යාපන ක්‍රමයෙන් ආර්ිකට බලපැම්මෙන බව ඇත්ත හැබ ඊට වඩා ආර්ථිකරමේ තම අධ්‍යාපට බල කැෑ සිදවේ. ර්ථකි කියලන දරු තමයි ස්කෝලවලින් විශ්ිවිද්‍යාලවලින් කාර්ග විද්‍යාාවලින් හදල දෙින් එයාකල් පතමයි දරුවන්ට ඇති කරයි. තේනිසා මෙන්න මේ ප්‍රශ්නය ඉතාම වැදගත්තෙන් වාදරනය සෞෝදරය සෞදරිය අපි මොන අධ්‍යාපන පතිපත්ති කිව්වත් මොන අධ්‍යාපන අරුණ කිව්වත් එතු කර ගැී. ඔබ දන්න මයිල්බට් යින්ස්ටන් කේන ශ්‍රේෂ්ඨ විද්‍යාඥ හිටිය. ඔහු මේ සම්බන්ධ ඉතා අගනාදාහසක් ලතේ හු කියලා තිය නොමකක්ද ලෝක අධ්‍යාපන කොවල තිබ වලග. ඔ කියලා තිබෙනවා හැම දරුවක්ම විශේෂයි, හැම දරුවෙක්ම වටිනවා හැබැයි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය ලෝක අධ්‍යාපනම ගැ හු කියන් ලංකාව ගැම පමණක් නෙමේ ඕ කියන දේ තමයි වැ වර්තමාන අධ්‍යාපනකම සකස්සලා තිය නෙම කොඩද. ඒත් අනි තනි දරුවගගේ හැකියාව ගැන හිතලා නෙමේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ හරිට බලන්න මෙන්න හෙමද කියනවා. ඔ බලන්නේ එකඒක් නාග දක්ෂාව ඇතු ොහු කොමද රහ ගන්න කරෙන නෙමේ ඕ කියනවා. මාළුවෙක්ට ගස් නගින්න පුළුවන්ද කියලා බලලා මාලුවට ගස් නගින්න බෑ ඒ නිසා එ ෆේල් කියලා ඉවත් කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි ලෝකතිෙන්නේ කිය. ඒේක තමයි අද තියන තත්ත්වය. එයට හේතුවමොකත්. මාලුවන්ට ගස් නගින්න බැරිවුනාම මාලුවවා ෆෙල් කියලක අධ්‍යාපන කමයක් තමයි අප රටවලට තිබෙන්නේ බහතුතර රටවල්ලද. එහම අධ්‍යානු ක්‍රමය හැදෙන්න්නේ ඇයි. එම හැදෙන්න්නේ පෙනමමුකුත් නිසා නෙමේ. ඒ රටල්ඔල බහුතරටවල්ලව ආර්ථිකව සිිල්ලහට නොකක්ද ෆ්ලට් මිනිස්සු මට්ටන් කරපු මිනිස්සු. ඔබ දන්නවා ඒ හේතුව තමයි අ වර්තමාන අර්ථව ආතිික්‍රමයට අවශ්‍ය වෙන්නේ හිතන්න මතන්න පුළුවන් නිර්මාණශීතය මත වැඩකරන්න පුලන් සු පිරිසාක්. අනිත් අති බහුතරය කොමට දවශවෙන්. අනිත් අතු බැහුතරය අවශ්‍ය වෙන්නේ ඒ හිතන්න මතන්න පුළුවන් සුළු පිරිස විසින් කියනදේඒ නියෝග මත වැඩ කරන්න පුුවන් පිරිස. එනිසා එතෙන්ට පශ්‍ය වෙන්නේ ඒ නියෝගවලට අවනතව. ඒ නියෝගවට අ අවනතව ඇඳුම මහන ඒ නියෝගවලට අවනතව බෙහෙත් පෙත්ත හදන ඒ නියෝගවලට අනුව බස්ස කෙලවන ඒ නියෝගවලට අනුව කම්පියුටර් දත්තෆීඩ් කර. එක තමයි අතිබහුතරයකින් වර්තමාන ආර්තිිකය බලාපොරොත්තුවයි ඔබ කලපනා කළ බල. එකක දරුවගේ නිර්මාණ ශීලීත් එකේ දරුවගේ අදහස් උදහස් වලට. දෙදැම හුව ප බුදරන විදිී අධ්‍යාපන ක්‍රමයක් වර්තමා නාථික තුර ඔරුත්න වද කිය. එහෙමුණනා නම් මොකදද වෙන්නේ. එහෙමුණා න වසදාල පොල්තෙල් හදන. රසාානාගාරකඉන්න රසාානා ශිල්පියය ඔහ හිතන ට ග ො හන්න්න පටගත්තොත් මේ වසදාලා පොල්තල් දනක මනිසුන් හොන නද කිය. එතකොට ඒ සමාගමට මොකද වෙන්නේ. ඒ සමාගමට හු තබාගත හැකිද. මුදලලාලිදන ටාගට්කට අනුව. දවසට මෙච්ර ගේෙන් ඕන කියලා මුදලායදන ටාගට්කනුව බස්සකට සැනගොපොරෝන එක දරද ද මෙෙමු නිු ඩිගරන්න න ද නද කියල හිතන කොන්දදුස්සට හත් කිති කමකද වෙන මුදලට මේ ්‍යා පරිකරන්න බෑ. කොරෝනවලට එන්නත්වාගන්න විද්‍යාක්ඥවරු වෛද්‍යවරු හිතු ඔොත් හෙම. මේ එන්නට පේටන් කොරොත්. දුප පරටවල්ල මනිස්සු දස හස්කන ක්ෂකන මරණවනද මේක පේටන් කරන වරද නයට හිතන්න පටන්ගත් නොකදවෙන. එවැනි විද්‍යාචරු නෞෂද කොපිට ඩක් නැ වෙනවා. එනිසා හිතන්නේ මතන්න නැතුව දෙන ලැස වැඩකරන එක තමයි අත්ති බහුතරයකින් වර්තමාන ආර්ථකය බලාපොරොත්තුවක්. ඒසා ආර්තික්‍රමය වින් ඉල්ලන්න ෆලටක් මිනිස්සු ආර්තිික්‍රම වින් ලක්් මිනිසු ල්ලත්ති. ආතිික්‍රම වින් මත්තන් කරම මිනිස්ු ල්ලත් කොහොමද. නිර්මාණශීලී නිදහස් ස්වාධීන අදහස් තිබෙන දරුවන් නිර්මාණය කරන්න. එනිසා තම ජනතමිතනොසට කියන්නේ මේ මේ ආර්ථික්‍රමය විසින් මේ ෆලට් මිනිස් සුවිල්ලන එක ඇතුලි අධ්‍යාපනය අරමුණත් එක්ක එක තියෙන අධ්‍යාපනය අරබුණ මොකත් අධ්‍යාපනය අරමුණ අපේ අරමුණ නංගලනේ ආර්ථිකයට පමණක් රියන මිනිහෙක් කදනක නෙමේ. ආර්ථිකය රැකයාට පමණක් රයන මිනිහක් කදනකතමද ඒක ප්‍රා අ්‍යාක හැකමගේ වෙන්න සිට අනක නහකි. නෑ මිනිහෙක් කියන්නේ රස්සාාවක් කරන කෙනෙක් පමණක් නෙමේ. ඕට වෘත්තික ජීවිතයක් බෙන ඕට පුද්ගික ජීවිතයක් තිබෙන ඕට සමමාජී ජීවිතයක්ට බෙනවා. අධ්‍යාපනය අරමුණ වෙන්න ඕන කමතින මේ තුනටම හරියන විදිී කෙනෙක් හදන්න. නමුත් අද ලෝකෙ පුරාම අධ්‍යාපනම කදලාතයන්නේ ලංකාවත් ඇතුව හැදෙන්නේ වෙන කවරුත් නෙමයි අන්න අරක කියන විදදි කෙනෙක් මොකද. ්ලට් අය මකද ර්ථික ඉල්ලන්නේ එහෙමයි නිසා. ඒ නිසා නිදහස් ලෙස හිතන ස්යිරී ලෙස හිතන නිර්මාණශීල් ලෙස හිතන මනුස්සෙක් හදන්න මේ තියෙන ආර්ථික්‍රමයේ තිබෙන.ඒ බලපෑම සුවිශාල විදිට අධ්‍යාපට බලපාලා තිබෙනවා. ඒ නිසා ජනතමරම සකතත් අපි අන්නේ අරමුණු තුන මිතුක කොටගන්න පුළුවන්ගන්න විදිීට. ගෘතිකක්ක ද තමග කි මිතු වන්න පුළුව. ද්ලක ජීවිත මන්ගේවගේහි මිතුකන්න පොළුවන්. එවගේම සමාජ ජීවිතයක් තිබේ. මේ අරබුණු තුනමිටතු කරගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම වෙනුවෙන් අපි මහන්සේ වෙනවා.ඒ වෙනුවෙන් අපට යො කළයහැකි හැම දෙයක් අපි කරනවා. අපි ඒ වෙනුවෙන් ගුරුරපුහුණු කරන. එ වෙනුවෙන් විශ්‍ය ලා හදන ඒ වෙනුවෙන් අච්චු පොත් හදනවා ඒ වෙනුවෙන් කලාල සටන් හදන. එ වෙනුවෙන් පරපාසල ප්‍රාථමි අධ්‍යාපනය සකස් කරන.ඒ වෙනුවෙන් රූපවාහ නියෝදාගන්නවා ඒ වෙනුවෙන් ඉන්ටරනෙට් කොදාගන්නවා වෙනුවෙන් මුළු මහතටම සංවිධානය කරන. එහෙම නැතුවාපිට අධ්‍යාපනය අර වටිනා අරමුණුවලින් අරමුණු දිශාවට කෙට්ටුීමටවත් හැකියාවල වෙන්නේ අපත් කරන්නේ මේ රැකියාවට සුදුසු කෙනෙක් බට මේ උපදින දරුවන්නැක් කොමපත් කිරීමණ. එය පමණක් මේ අධ්‍යාපනය අරමුණන වෙන්න ඕන කමතිබෙෙන. මොකද ඔබ දන්නවාආදරන සෝදරය සවෝදය ලංකාවවෙත් ලෝකෙත් එවැනි රබෝ ගතුවැනි රෝබෝගතු අති විශාල ප්‍රමාණයක් ිහිලා තිබෙන. කරමඉන්නවා ඔු ඕුන් නිමාණ කල දීතින ලෝක තමයිම. ඔවුන් නිර්මාණය කල දීනඒ රොබෝගතු නිර්මාණය කරපු ලෝකේ තමයි තව පුෘතිකයන් කොච්චට ඇසුවත් තව පුෘත්තිකයන් කොපමන හැදුවත්. මේ මීටට තවත් නරක්වන මසක් හොඳක් වෙන්න ඔක්ොම ලංගි වරත් ඔක්කමල යිදවරු කරත් ඔක්කමීතිික්්‍යයෝ කළත් ඔක්කොමගුරූරු කළත් මේ නරුමත්ය වෙනස් වෙන්න. එක කිව්වේ ආර්ථකේෙසි ඉල්ලා හින් මිනිසා. පෞද අප ජයිපයනංග ශහස් කරනවා අප එවෙනුවෙන් සමාජය සංධානක නොකුමට ආර්ථිකව සිංිල්ලා සිදන මනිසා මේේ පිරිමාණය කරන්නේ මිනිසාට ඕන කරන. ඒ පුෘතිික ජීවිතයක් සහිත, පෞද්ගලික ජීවිතයක් සහිත වගේම සමාජී ජීවිතයක් සහිත, පූර්ණ මිනිහෙක් පනිමාණය කිරීම සඳහාපී අධ්‍යාපනය මෙව ලමක් වශයෙන් යෝදාගන්න. ඒ වගේම තමයි ඒ පමණක් ප්‍රමාණවත්නය. ඔබ දන්න ද. බොහෝ උපදෙස්තෙනවා ඔබ මෙහම වෙන්න අරම වෙන්න එක දරුවන්ට. උපදෙස්තයනවක් හඳු ගනම්. උපදෙස්තීමෙන් පමණක් මිනිසු හදන්න බැහැ. ඒකට අවශ්‍යකන වටපිටාවක් තිබෙන්නවා. මිනිසු සම්පූර්ණයෙන්ම නරුමයෝ කරන ජීවනටටාවක් ඇතුළේ. කොම දොඳ මනිසු හැ දෙෙන්නේ. කොමද තෙතමෙනයක් තින මනිසුහැදෙන්නේ. ඒයිතා දෂ්කරයි. එසා ජීපේයේ අධ්‍යාපන වනි අරමො තමය කුමත්. මනස්සේක් ලස ජීත්තවෙන්න පුළුවන් අපි මනුසේ දන්න මහන්සේනව තමයි හැ හ ඒ මනුස්සයටට පිපෙන්න්න පුළුවන් ජීවනටාවක් හද්ඩුව. එවැනි ජීවන වටපිටාවක් හදණ්ඩුව. එ වන්නකින් තොරව අපි හිතන්න හැ අපිට අධ්‍යාපනයේ ඇත්ත අරමුණුවට ලංඟාවෙන්න පුළුවන් කියලා. ඔබ දන්නවා අද අද සාමාන්‍ය මනුස්සක තත්ත්යෙකුම. ද සාමාන මනස්සක ජීතය ගත්තොත් ඔහු පැයාටක් දයක් රස්සාාව කරනු. පැස පෑ හතරක් විතර යන්නන්න නවා. ගොවිමහත්තයෙක් නං දවස් හතම වගේ වැඩ කරනෝ රෑත්්‍යයනවා අලිින්ගෙන් තමගේ හේන බේරගන්න කුමර බේරක. මිනිස්සු ගත්තොත් සහ මුලින් මේ පෑ දාහතත් විතර පෑ පහළුවක් විතට වැඩකරවට පස්. ඕට ජීවත්තෙන්න්න කොද වෙලාවක්තයෙන්නේ. ඕට තාර්තකෙනෙක් විදිට ඔට සසාමපුරුෂෙක් විට ඔ පුත් ඕට පුතෙක් විදිියට දුවක් විියට යාළුවන්ගේ තව මිත්‍රයෙක් විදියට ගමේ සාමාජිකෙක් විදිට ඕට ජීවත්ත එෙන්න්න වෙලාවක්කෝ. මිනිසු රස්සාාවට යන හුබහෙන්ගතගත්තා තලාගොයාාවගේ හෙම්බත් ලා ගෙදරටේ නවා තියෙන දෙයක් කනවනත්තම් බොන කසිකපල් ටෙලි නාට්‍යයක් බලනො ඊට පස්සේ තතාමන හරදයක් කරුණන් කර ඔන්න ෆෙස්බුක එකෙට පොඩ්ඩක් හෙටමට කීල්ල ඊට පස්සේ මැරල වගේ ඇදර වැට්නු. ආය ුදේ නැගරල යනවා. කෝ මිනිස්සුන්ට ජීතය අද මිනිස්සු ජීවත්ත එන්නේ ඉරිද වෙනුවේ. දවස් සයක්ම සම්පූර්ය ශ්‍රමිකෙක් විදිර වැඩ කරලා. මිනිසු ජීවත්තය නිර්ධ වෙනීමෙන්. ඉවිට තමයි ඔහු මනුස්සෙක් වෙන්නේ. තාත්ත වෙන්නේ යාළුව වෙන්නේ. මිත්‍රයා වෙන්නේ. ගමේ සාමාජිකය වෙන්නේ. ති මනුස්සෙක් ජීවිතෙන් දවස් සයක්ම ඔහු අමු ශ්‍රමිකයෙක් විදියට කැඹුරුුවට පස්සේ. ඕගේ මනුෂ්‍යත්වය කොහෙද හැදවෙන්නේ. එනිසා ඔහුට මනුස්සෙක් විදිට ජීවත් වෙන්න පුළුවන් ජීවනටාවක් ගොන්න ගන්න නැතුුව. අපි මේ අධ්‍යාපනය කියන අරමුණු කිසිවක් ෂ්ට කරන්න බැරිතත්වට මිනිසාපත්ව වන. ඔබ බලන්න ආදරන සෞෝදරය සෝදර සත්තුන්ගේ මනිසුන්ගේ වෙන සමකක් සතෙක් ගත්තු සතක් ගත්වොත්මකද කරන්න. ගහත් ළංෙදගෙන ගහවටේතිී නඔක්කෝමක් නවා. රෑ හතාට වෙනගම් කානවා. හිට පස්සේ ගහළඟම තියෙන දොලෙන් වතුරුටක බොනෝ. ඊට පස්සේ රෑ හතාට වනගං කාලා ගහලගම බුදියල. ආයු දේන ගෙටලා. ආයි ගහවටේ කනු. ආයි ගලගතින දොලින් මතුරබොනු ආයි ගාලගම වැටිල බුදියනො. ඉතින් අපේ වැඩිපුර පිරිසක් අපට වැඩකරනන්ති මිනිස්සුන්ගේ වැඩකරන පන්ති දරුවෝ තමයි අනාගතයේ මිනිස්ුවෙන් තෙවුන්ගේ ජීවිත මේක තමයි. නිසා එය වෙනස් නොකර අපේ හිතන් නැහැ මිනිස්සු දයේයට පුදුවන් පුළුවන්ට පිාවක්දර පුුව හිට මේට අධ්‍යා ර ා ඇති. ඒ ජයවි ිදන්නම ියට සිියා කරන්න බැරිවේ. නමු අපේ අරමුණ අපේ අපේ වැඩපිලි වෙලතිබෙන්නේ මිනිස්සුන්ට මනිස්සුවිදිට පි දෙන්න පොළුවන්. ජියනටාව හදන මොකද අප එකම අරමුණ මිනිසා හුදදු ශ්‍රමිකෙක් ලෙස සූදානන් කිරීම නමේ මිනිසා මනුස්සේක් ලෙස සූදාානන් කරනන්නේ ඒත හොට ්‍රමිකවක මක්තිව නොකද පටස්සසා කරන්න නැතු වලකරන්න තෝජීවත්වන්න බෑ. න ජිවිත එමදේයාද අති බහුතරයක් ජනතාවට. ජීවිත එක් ද දින හයක්. කදිකට වැඩ ක්‍රීම මණක් පත්තලලා න කිසිමංස්කෘතික ජීවිතයක් කිම පුද්ික ජීවිතයක් නැති මට්ට අද මනිසු පත්තලලා තිබෙනවා ලංකාවත්තේයි ලෝකඇති බෞතරක් කටවලත්තේීම. ඔබ බලන් ආදරනය සෝදරය සෞය. ලංකාවෙ සහ ලෝකඉන්න උගත් ධනවතුන්ගේ ජීවිත ගත්තොත් මෙ ගැන පවිනා දෙගතුන කතා කරන්න ආශනනිසාමම පහැලි කරන්න. ඔබ බල ලංකාව සහ ලෝකන්න උගත් උගත් දනවතුන්ගේ තත්වය. උන්ට තින ව්‍යාක ජීවිතය. තින දගලික ීවිතය න් තියන සමාජයේ ජීවිතය. ඔවන් හැම කන මනිවාරයෙන් පැෑටක්කට කරන්න ඔවන් අවශ්‍යනවන් පෑ දහැදල් හතට කරන නැතැු පැතු හත ඩ කරන්න. ඉන් පසුව න් ඔවගේ බෞද්ලි ජීවිතය උන් විද සතිත් එකතුනකට සරයක් වි සංචාරවටයන ත්‍රිප්යන විනෝදව වෙන චිත්‍රපට බලන්නයන නාට් බලන්නයන. එවගේ මහගේ ව්‍යාපාර දාල කරන විධ සම්මන්ත්‍රන සම්බන්ධ වෙන බෝඩ් මීටීන් කැඳදෝනුඉට පස සමමාජ ජීවිතයක් වේ. ඔොම ැනගත් ලොක ස්කට ද් කරනු ැත්තම න හරි ලබ්්‍යයක් හදාක උදව් කරනු නැතම් වෙන දේවල් කරන ගොඩක් සල්ිතිරනම් අ්‍යාකාශරදගේ හිල බලු ඔබ බල උගත් ධනවතුන්ගේ ජීවිතයරම් බල ඔවුන් ඉතා ඉතා අපූරුවට ඔන් මනුස්සයක්ක් වශ ජීවත නුසාරන ඔුන් ජීවිතේ අංශ තුමතිීනම් ඔවුන් දවස් සයක් හමුරලා එක දවක් නුස්සෙක්කනවනිේ. හමටම මනස්සේ ලෙසත් කටතු කරනවා ව්‍යාපාරක ලෙසත් කටතු කරනවා. ඒගේ පුද්ගලික පවුලේ තාත්තම්ම ලෙසත් වැඩ කරනවා. අපපි අහන්නේ ඒවා උුන් කරගනතිබෙන්නේ අත්ති විශාල දනස්කන්දයක් යොදවල. ඔන්ට අති විශාල ධනය අතිෙනවා. අප කියන්නේ ඒ මහ දනස්කන්දේ සකෝබෝ ගිනට අපේරට සෑම ජනාව ලාද හැකිෙන නෙීමේ ඒ දෂකරවෙන්න පුොළවක් නොතතිි හන ඒන් සියයට එකක්වත් මෙනට ජනතාවර ලබාදියයේ හැකි. ඒති අ්‍යාපන කම කෝන ව දෙ මන වන එම ැතුව මනිසුහ දන්න්න එම නතු හදන්න පුළුවන් දැම්මේ හැදිලති ජාතිය ඇතම. ඔබ බලන්න ලංකාම වැඩරන පතති මනිසු ඇති බෞදරක ඇ අුගා වුදරකට ගොමහතෙක් තමගේ දරු පටවක් තවුන්නකටවලක් තවුන ග ෙන ොක්ර පිරිලත්ති හො ද ර . අපට වැඩකරන පන්තියේ මනුස්සයෙක් නැත්තන් ගාමට්ටක වැඩ කරන සහෝදරයක් මගේ දරු පටක් ත්‍රිප්පගගත් උපරම මාස අවරුද්ධක සරයක්යි. සංස්කෘත ජීවිතකලතින මොකද උපරම පෝයට පන්සල්ලයි නැත්තං පල්ලියයි ඕක මයිතිය. මුළු ජීවිතේමඋුන්ට එකම දේවෙල බාට පතරාතියන්නේ තමන්ගේ ආර්ථික සම්පාධනය කිරින් පමණයි. ඉරේ සාප ජනතමන වශයෙන් හිතනවා. මේ මිනිස්සුන්ට අපරටේ හා මහා පරිමාණ ජනදාවට අනිවාරයම ඔවුන් ජීව ීම සුදුසු. ට මනුස්සේක්ල ජීවත්තීමටවාශකරන ජීවන ාගන්නගේීම ආණ්ඩෝක වගකීමක්. ඒ සඳහා ආණ්ඩුව සම්පත්වෙන් කරන්න ඕන. අපිහන්න කමතිර ලංකාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ සීය දෙසී වටන පර්මිට් ලබා දෙනවා හැම අවුරදු පහකටම සැරයක්. ලංකාව ඉහළ මිනිධාරීින් පනස්දහසකට විතර හැමවරදු පහකටම සැරයක් නතන් දහකට සරයක් ඒත් ලක්ෂ විස්සක තියක පනහ විතර පරමිට් ලබාදනවා අපි අහන්න ඔ දන්න පමිට් වලින් වුන් වාහනම ගන්න උුගේ ජවිත ශක්තිම කරගන්න නොදාගන්න දිහන් අපේ රටේ බදු දල්ලොලින් අපට ගොමහත්ත එක්ග මුළු ජීවිතකාටම එක රුපියල් ලපියයා ලක්ෂයක් වත් ඔන්ගේ ජීවිතය කුුණනාා ගැනන් වෙනුවේ හුගේ දරුවන්ගේ අධ්‍යාපනය හැ කුමක්රෙනුවේ එහම ලබාදී යුතුනැත්ද. ඒම ක්‍රමයක් හැඩිය යුතු නෙද්ද. ඇඟලුම් කර්මශාලක වඩ කරන අම්ම කෙනෙක්ට. කාන්තාවකට මුළු ජීවිත කාටක්ක රයක් තුප ක්ෂයක් ක්. රටේ දමුදලින් ලබාදීලා බට කැමතිදයක්ඔබ දරුවන් එක කරන්න කැමති විනෝදධසාරික චරිකාවක යන්න නැත්තන් කමති දෙයක් කරන්න කියලා එම ලබාදිය යුතු නැත් මමේ උදාහරණයක් පපසන්නේ වෙනම් කුමක් ප්‍රසාවන්නනෙමේ මිනිස්සුන්ට එවැනි ජීන රටාවක් සකස්කරදීම අපනං කල්පනා කරනවා ආණ්ඩුගෝ වගකීමක් කියලා මොකද ම මේ කිව්වේ මිනිස්සු මිනිස්ු බාට පත්වන්න නම් මිනිස්සුන්ට වැනි සංස්කෘතික ජීවිතයයට. නිසුන්ට නි යම් කිසි පහසු කුවට එකක් තින පුද්ලි ීවිතද වශස කරන ඒ සහය ආණ්ඩුවෙන් ලබා යුතු ආණ්ඩුවක ලබාදනවා දැනටත් වරක්වවාසාදිට පුදගලයට දැනු ලංකාවේ මන්ත්‍රීවරුන්ට ඉතා මිහිණ නිෙධාරීන්. ඒේනිසා අපි අධ්‍යාපනය අරමුණ අතර මේ අරමුණු දෙකම ඉතා බරක් පතල සලකන. එවගේ මේ කාරණය සම්බන්ධා අප අවසාන තර්කය ම ඉදිරිපත් කන්න කැමති. අප ත මතර න විදියට. අපි අධ්‍යාපනයට පවරන වගකීම මොකක් අප රට සංවර්ධනය. මොකද විශේෂයෙන් අපිහි කල්පනා ඔබ දන්නවා. ලෝක රටව සංවධනය වීම ධ්‍යාදරනයේ සෝදරය සෞදරියය අම්මිදාත්තේ. සමාජවාදිවේවා ධනවාදිවේවා. ඒ අරමුණුවල වනස්කම වැදගත් නමුත් ඒ අතරම. ඒ ඒ රට දියුණු කරන්න. ඒ ඒ රට සංවර්ධනය කරන්න තම රටක්ම තමන්ට උචිත සංවර්ධන උපයමාර්ගයක් සැලසුම් කරගන්නවා. ඔබ දන්නවා. ක් මයි ේෂමපි මරිකාව චීනය ර්ණනියමගේ රටවල් ගත්තු. ඔන් විශාල රටවල්. භූමියෙන් විශාලයි සම්පත්වලින් විශාල ජනගහනෙන් විශාලා. ස එම රටවල් තමන් රටව සංවධනය කිරීමේ මාද බවට තෝරගෙන නඇති ෙන්නේ මහා පරිමාණ නිෂ්පාදනය ෞතික සංවර්ධනය තමයි ඔවන් ඔවුන්ගේ පාරවශයෙන් තෝරන්තිබෙන. එනිසා මුද උන්ගේ විශාලත්ේ විසින්ම උන්ට විශාල නිෂ්පාදන බලයක් හදනවා වෙළද බලයක් හදනවා. ඒ බලය තමයි ඔන්න ඔවන්ගේ රට දුණු කරන්න. එ වගේ අපි දකිනොත් ලෝකෙ සවත් සහර වටවල්.ඒ බෞතික සංවධන එනෙමයි තමන්ග රටේ පිහිටීමේ තියන වැදගත්කම තමයි ප්‍රධාන සංවධ උපායමාරයක් වශයෙන් යොදාගෙන තිබේ.යට හොඳ මුදාහරයක් තමයි සිංග්පුූරුව. කුඩා රටක් ය පිහිතා තිබෙන්නේ අතිශ්‍යයේ වැදගත් පිහිටීමක මලක්කා සමුද්‍ර සන්දී එනිසා ඔුන් පිහිතීම පද නම් කරගෙන ඔන් වවාරාද ගුවන්තුර ද ගුණ ගෙන බේ. එකත් එක උපාය මාර්ට. අපි අපේ පුංචිරට රාවවත්ම ගද තියෙන අපි දකිනු අප රටත් පිහිතීමෙන් සුවිශාල වැදගත්කම තැනක තියෙන්නේෙ ඒ අපි දකිනවා අපේ ප්‍රෝජන ගතයුතු. අපේ වරාාවල් විකුණන්න නෙමේ අපේ වරයවල් ගොඩන ගල තව දියුණු කරන්නේ අපි දවශ්‍යවේ. අප පිහිටීමේ වාසියකන්. ඒවගේ අප රටේ අත්ති විශාල ජයවිවිධත්වය ඇති වෙනවා. ඒ ඒක වාසි අපි ගන්න අප නිෂ්පාදනයටට අප යම්යම්පත් ප්‍රමාණ ඇති වෙන. නි්ා තයුතු නමුත් ආද්‍රන යා අමිතා අතය සෞෝදරය සෝති. අපි ජනතාවතු වශයෙන් දකිනා. අපි අපේට දියුණු කරන්න අපට සංවධර ටක් බට පත් කරනම් අපි විශ්වාස කරට ොමක්ද එක තමයි අපේ රට අ බෞතික සංවර්ධනය මැශන් හදල යන්ත සූත්‍ර හදල තෙලිෆෝන් හදලා කාර් හදල ඒ පාර යන්න අපට දවදුරටත් බැහැ කියන එක. මොකදේ සඳහ අප ශල වශයෙන් ප්‍රමාද ලා ති. ොහෝ රටවල්ල අප පහුකර ගොස් තිබෙනවා. එ නැවත් අපි රූපවානී හදන නැමත අපි ටෙලිෆෝන් හදන්න පටන්ගත්තොත් අපි වරද්ධ ගත්තවවා මොකද එ කළයුතු කාලේ අපේ පාලකයන් ඒව කළේ නේ. නමුත් අපි දකින අපේ රටට තිබෙන විශාල සම්පතක් තිබෙන ොකක් දෙකතමයි මානව සම්පත. අපි එක්දදා සමසය හතලයේ සිට කන්නගර මැත්තුමා ගාතික ප්‍රතිපත්ති අධ්‍යාපන ප්‍රතිපත්ති සමග අපි අවුතු අසුවක් ොමිල අධ්‍යාපනය. ඔ රටක් අඩුපාඩුක මැද්දිහැරි පරම්පරා හතරක් ඉස්කෝල ගිහිලතිනරට එකදිකට. ඔබ දන්නවා මුළලවාසිාවම ජාන විතරට ිස්සර හැකි ඉන්නේ. අපි පරම්පා හතරක් එකදිකට ස්කෝල ගිල්ලත වෙනවා. අපේ මානව සම්පතයේ නිසා සාපේක්ෂව දියුණුයි ඔබ බලන්න ලෝකයේවිද සංඛකාලයකෙන. ලංකාව ගොඩක් ආතික දර්ශක වලින් පහලයින්. ලංකාව ගොඩක් වෙළඳ දර්ශක වලින් පහලයි. හැ හැයි. මානුව සංවධන දර්ශකවට ගියාම් හිෙවමන්ඩිවලප්මන් ඉදෙක්සට ගියාම අපි දියුණු රටවලට කිිට්ටුවලා තිබෙනවා ඒ කොහොම. අපේ නොමිලේ අධ්‍යාපනය නොමිලෙ සෞඛ්‍ය විසි. අපි ඔසවා තිබෙනවා ඇතයින්ට. එනිසා අපි දකිනවා ලෝකයේ අද මතයකුත් තිබෙනවා මොකක්ද දැනුම තමයි බලය කිය. අපි එත් තිබෙනවා එවගේ අපිට අවුදු අසුවක්ති එස්සේ ඉගනගත්තු. අධ්‍යාපනයේ සාරය බර දන්න මහා ජනතාවක් ඉන්න? ඒ නිසා අපි දකිනවා මෙන්න මේ මානව සම්පත දියුණු කිරීම හරහා තමයි. මානව සම්පත සංවධනය තමයි අපේ පාර. ඒ මානව සම්පත සංවධනය හරහා තමා අපට සංවධරටක් කරද වෙන්න ඒ අතර අපිට අනිිකුත් නිෂ්පාදන පිටීමේ වාසී ගත හැකි. එ ජනතාවමුත්තර වශයෙන් අප නං උත්සා කරන්න. වැඩිපුර බර යන්න වෙන ගිටිස් සිවත් කරවත් නෙම මෙන්න මේ මානව සම්පත් සංවධනයට. දන්නවා දනමත් අපටේ ශක්තින් පේ. විශේෂ අපේ රටේ තොරොතුරු තාක්ෂණ ෂේත්‍රය. අද යම්කිසි යම්කසි ලබාගතම ජාග්‍රහණ ප්‍රමාණඇත්ති වෙනවා ඒ ජයග්‍රහණවල පදනමේ තිබෙන්නේ වන්න මොක් අත්තමයි නොමිලේ අධ්‍යාපනය දාපු පදනවා. විශෂ් ඉදී දක්ෂ තොරතුර ක්ෂ ශිල්පි නිර්මාණ කලතිබෙන්නේ. අප පරක තිබෙන නොමලි අධ්‍යාපන පදනමින් නිසා ඒ මානව සම්පත දියුණු කරන්න. අධ්‍යාපනයට සෞකේට් ක්‍රීදාවලට විද්‍යා තාක්ෂණයට. උප්‍රරම ප්‍ර ස්ථානයක් අපි ජතතාාවමතුනි අධ්‍යාපන පපතිප මානව සම්පත් සංවධන පති පත් ඇතු දන ොකද අපිත් රට දියුණු කිරීමේ ප්‍රධාන මාතලෙස තෝරගන්නේ මෙන්න මේ මානව සම්පත සංවර්ධරී. ඒවගේ මමම කියන්න කමති තවයි කරුණා. අද ලෝක ගොඩාක් ලොක සවධන කතා තිබෙන ගොලෝක දවුණුවෙන් පුළුවන් මෙහෙමයි හරමයි කියලා අපි ය අවුදු සීියක් තිස් අප ඔවුදු හත්ත ාන්නත් තිස්සේ සංවධනය දිහා ලාගන යනු. නමු හන්න කමති ඔබේක පශ්‍යය. එක්ස් එක්දදාස් නමසයෙන් පස්සේ අලුතෙන් දියුණුවච්ච රටවල් කී ජක්තියනවද. එක් නම සයම ඇලු දවනච රටවල් අත්තියනවත් මක කියන අතේ ඇගලි ගාටව ඩු සහෝදරය සහෝදරී. අද ලෝක සංවධත රටවල් කල ECDද රටවලට තිස් සපක්ති බෙනවා ඒති සතෙන් විස්සක්ම ඔබ හොල බලන්න එක්දාස් නම සය වන කොටත් ලෝකෙ ඉහලින්ම තිබච් රටවල් ඔක්කම යටත් ජිත හිමියෝ නෙදර්ලන්ත ්‍රතානය ප්‍රංශය ර්මණය පානය එක්සත් ජනපදේවා. ඔවුන් තමයි අදත් ලෝකී සිදීම ඉන්නේ. පසුග අවුරුදු දෙක සීවිසක් ඇතුලේ එක්දා සමසේඳලා ලෝකෙ දියුණු භාවයට පත්තච රටවතයෙන්නේ ඉතා මතලොස්සයි. එක්දා සමසේ හතලිස් පහෙ පස්සේ දියුණුවච රටවල් පමාණ ගත්තොත් ඉතා මතලොස්සයි ඔබ දන්නවා අපට කේනෙනවා විද කැටල යනවාය දියුණුවච රටල්ත් ඔබ දන්නවා දකුණු කොරියාව ගැ කියනවා සිංගපපුරුව ගැක කියේනවා ඊස්ශ්‍රයාලය ගැනකේන. ඔබදන්නවා මේ රටවල් තුනම. සුවිශේෂී විශේෂකින් දෙකක් සම්පූර්ණයෙන් අඇමරිකානය යුද කොලනි දකුණු කොරයාාවසා ඉශ්‍රාලය එම නැතුව ලංකා බංගලා දේශනය පාලය වගේ මේ සාමාන ධනේශර සංවධ නතයල දියුණුවචරට වල්ලෙමින්. එම දියුණුචටවල්ක්ත්ව ොහොල් බල තරීමවති ලක්ද මසයෙන් පසන. එම තියෙන එක්දා සමසය හතලිස් පයින් පස්සේ. දියුණුවච තවරටවල් නමයක් දහයක් තිබෙනවා. ඒති බේෙන්නේ නැගිනයට යුරපේ තිබිච්ච. තිබූ සමාජවාදී රටවල්. ඒ අරන්න අපට මේ දීලතින ආථක වට්ටෝරෝලි අප ඉදිල තියනීමේ අධ්‍යාපන වට්ටෝරු වලි ආසියාවේ අප්‍රිකාව ලතින්න්න අමරිකාව කිසිදු රටඒ සංවර්ධත කේ ට්ටමට කිෙට්ටු වෙලාවක්ත්නෑ. එනිසා අපි විශ්වාස කරනවා. ජනතාව මුතු ප්‍රනවිදියට මේ බොරුව පස්සේ මාතුබ මෙතවට දක්ල වැඩක් නෑ. එන් වෙනස්සෙන් නොන්. එනිසා මහත්මමා ගාන්ති එතු කිවවා. ඉදදියාාව සම අන්දිතා මනරම්මනරම් අදහසක් එතු මොකක් තුමකි ව්වා බ්‍රිතාානය දියුණුව චාකාරයට ඉන්දියාට දියුණු වෙන්න බෑ කවදාවත්. මොකද බ්‍රිතානයට දිඩුවීම සඳහා බ්‍රතානය වගේ පනස්කුණනයක් ලොකු ඉන්දියාවක් තිබුණා හැබැයි ඉන්දියාට ලොක් දියුණු වෙන්න, ඉන්දියාට සූරගෙන කන්න ඉන්දියාාවතරම් පනස්කුණනයක් ලොකු රටක් ලෝකනෑ නිසා ඉන්දදියාාව සංවධන මාවත වෙනස්කර ගතයතුේ. ඒේනිසා බට පේනවාදරිිණය සවෝදරය සව. අද ඉන්දියාව පොහොසත් ්‍රටක් හැබ ඉන්දියානුව දුප්පත්. ඇමරිකා පොහොසත් රටක් ඇමරිකානු අති බහුතරයක් බාගට වැඩිය දුප්පත්. ඉති එවැනි විකුට්ටි සංවධනයක් අපි හිතන්න ජනතම තුරත් මාහසලලා ඇතික කළ යුතුයි කියෙ එකට මේ කට්ටිය ඇති මේ කල තිෙනටක මේ කට්ටි ප්‍රමාණ. එන අපි අපේ සංවද නොල ේ සකර ති කොම. නවංද ප මාර්ගයක් අවශයි ඒ සංවධන උපායාමාර්ගයෙන ොක්වත්නමේ අපිවිශවාස කරනවා. මානව සම්පත සංවධනය හරහා තමයි. ඒ සංවධ උපාය මාර්ගය එන්නේ නිසා අධ්‍යාපනය ප්‍රධාන අරමුණු තුන අපි ඔබට පැහැදිලි කරා එක තමයි හොඳ මනුස්සේ කැඩීීම අරමුණු කරගත්තු අධ්‍යාපනග.ඒ වගේමඒ මනුස්්‍යත්තේ බුදු කරන්න පුළුවන් ජියනනට ාවක්ෂහිත අධ්‍යාපනයක් ආර්ථිකයක් සංස්කෘතියක් සයිත රටක් සහ ඒ ලීවරේදිට පාවිච්ි කරනවා. මානව සම්පත් සංවාධන හර තමයි අපේ මේ මාතභූමිය ලෝක මුදුනට ගෙන යන්න අපි විශවාස්කන්න පුළුවන්ගේ. තේනිසා අපි කමතියි මේ අධ්‍යාපනය පිළිබඳ අප දැක්ම පිළිබඳ මේ මූලික අදහ සිරරිපත්කිරීම පස්සේ. අපේ දෙවෙනි කොටසට යන්න එක තමයි විශේෂයෙන්ම අධපි මූල දෙල තිබෙන මේ කොරනා ත් එක මුුණ දෙල තිබෙන ඉතා බරපතල ගිනි ගන්නා අධ්‍යාපන වියවුල සම්බන්ධ අදහස් කීපයක් කතා කරයි. දන්නවා දරනය සෝදර සෝදරය. කොරෝනා නිසා පාසල් වසාධැපපු නිසා අද ඇතිවීට බන ගැටලු රාශක්ති වෙන. තේනිසා මම මේ පිළිබඳව කරුණු සොවඇදදිීමම මුලින්ම ඇතරම් බැලුවා දරුව කීපදනට කතා කරන්න දරුවන්ගේ තැත්තෙන් කොහොමදවුන් මේ තත්තේ දකින්න කියලා. ඔබ දන්නවා අදම් මා සදාහතරහමාරක්කයන ඉස්කෝලව හලා. ඔබ දන්නවා ලෝකයින ධනවත්ම පුද්ගලයා වුණත්. තමන්ගේ දරුවට එක විශෂේකට ගරුවරු තුන් දෙෙන පස්සනා ගානෙ කෙනල්ල උගන්න පුළුවන් මට්ට මේ දනයක් තිබෙන. ධනවතෙක් වුනත් තමන්ගේ දරුවා අනිවාර්යෙන් පාසලකට ඇතුල් කරනවා. මොකද ඉස්කෝලෙකට වෙනත් ආදේශකයක් දරුවෙක්ට නැති බව අපි කවුරුද දන්න. පාසලකට ආදේශකයක් නෑ. එනිසා දරුවෝ කොහොමද මේ පාසල් නැතුව ස්කෝලෙ නැතුව පන්තියට යන්නේ නැතුව. ත් දර ුණ ලතිෙ ොම කියලලා ේ පිබඳව ම හිේතුවා ඔුන්ගේ හඬ ඔුන්ගේ දෝන් කාරය ඔබ සමඟ බෙදාගත යුතුයි මෙනටේ ඇස්කන් තියන අධ්‍යාපන බලාධාරී ටිකදනෙ කරන්න වනම් ඔවුන්ට මේ කැසේවාක්කලම ප්‍රාත්ථ කන. ඔබ දන්නවා දරුව කියලා කියන්නේ ඔවුන් සමවසේ යා යාලුව ඇසුරු කරන අත්දකින් බෙදාගන්න එකක්ගේ හාසුමාරු කරගන්න සෙල්ලන් කරන මෙහෙම පිරිසක් දරෝ කියය ඒත රක්නිමින්. දරුවන්ට ටින ගන්න ගුරුවර අවශ්‍යයි. ගුරුව ඇතුව දරුවන් ටිකන ගන්න බෑ. ඉති ඒනිසා මුොක බදන්න ගුරුවරයගේ ඉරියෝ පවා ගුරුවරයගේ සොරය පවා. දරුවෙක් ගන්න වගෙන ගැනීමට දරුවෙක්ට ගුරුරවශ්‍යයන්න නැතුඉ එකන ගන්න බෑ. ඒවගේ තමයි විශේෂම නමේ දහ එක කොළහ දොල්හ වගේ වරල දරුගත්ොත් ඔවුන් වැටිුර මින ගන්න ඇතරම ගුරුරුන්ටත් ගුරුන්ගේ වගේම තමන්ගේ යාළුවන්ගේ නොදන්න දයයා ගන්න යාලුවගේ. දවුන්ටේ අවස නති වෙලා ෙනවා.ඒවදරක්න මේේ ඔබ දන්නවා දරුවන්ට ගෙදරිින් හා ලෝකයක් කෙලතියෙන් නිස්කෝලි අමතර රොටිවෂන් තියෙෙන පුළුවන් නමුත් ප්‍රධානමදේ දරුවන්ගේ ලෝකය කෙලතිෙ නිස්කෝලේ. අදවුන්ට ලෝකේ නැති වෙලා ඔවුන් ගෙදර එකට හිරකල්ලා තිබෙන මා සදාහත රක්තිේ. එනිසාද මොකදලාතිය මට කදාහරපු ගොඩක් දරු කියපු දේ තමයි ඕ කියීපු දේ තමයි. ඕන් මාසිෙක ඇත්තර වැැටලයින්නේ උුට ගැෙන ැනීම තියෙන ආසාාවව නැති වෙලා තිබේ සැලකයුතු පිරිසකට. මම දරු දුවක්ගෙන් පුතේ මොකත් දවාට කියන තිය එක ඇකපුත් පලවෙනි දේ තමයි මට යාලෝත්යක කතා කරන්නවා. අපිකන කවුරුත් කතා කරන්නේ යකි. ඒවිත රක්න මේ. ඔබ දන්නම අද මේ නිසා ළමයි මෙන්න මාසික පිරිණනි සම්පදලාතිය සමහර පිරිමි ළමයි විශේෂයෙන් ඔවන් කට්ති පයිනවා. උ ටිනවා කියලා කියන්නේ ඔු සමහල්ලාට ඔට න් Onlineන් පහුම තියෙනවා හැබ තිෙද්දිි පිචට කියෙනවා ීච ෆෝන් කටඩල කිය. ීච සිගනල් නෑ කියලා. ගැල්ලමට මේ කරටිකක් අමාරු ගැනු දරුවන්. අද ොදලා ගැහනු දරුවන් ගෙවල්ල රන්්ඩුව වෙනවා ඔවු නට්ටරලා තිබෙන ො උන්ම මේ පිරණය දරාගන්න අමාරුයි ංඟල්තුනාක්ක කතර තිරයක් දිහා පැය පහක්කයක් බලාගෙන උට බෑ. එවිත රක්නෙමේ බදන්න දරුවවාද වීඩෝගේෙන්මට බැවෙලා තිවා. වෙනවෙනත් අසබ චිත්‍රපටිබලන්න පුරුදුලාති වවා. ඒවෙතරකුත්තෙමේ ඔබ දන්නවා දරුවට ඉස්කෝල තිබ කාලේ උන්ට ිේ වාසියක්ත්ත හැමක් දවුන් ගෙදරතියෙ හැම ප්‍රශ්යන්ම ඔවන්ග ඔලුවට වැටෙන්න්නේනෑ. ඔවන් උදේ ස්කෝලයාන සමට හවස සෙල්ලන් කරන වෙන දෙයක් කරන ඔන්න අ හවස ගෙදරෙන්නේ එසත් ගෙදරති නාර්තික ප්‍රශ්න ගෙදරතින අඩදම්බර් අල් පොදරත්තිෙන ප්‍රශ්න තාතලක බිීමත්තම මේ ප්‍රශ්න ඔක්කෝම දැනගන්න නැතුූ. මේ ඔක්කොම ගන්න ැව දරුවන්ට වැඩෙන්න්නේට කඩක් තිබුණ මොකද දරුවක් කියන්නේ ඇඟ පොඩි මිනිහෙක්නෙමේ. දරුවෙක් කියන්නේ ශරීර්්‍රය කුඩා මිනිහෙක්නෙමේ. දරුවෙක් කියන්නේ වෙනස් කෙනෙක්. එයාට මේ ඔක්කෝම ප්‍රශ්න දාගන වැඩෙන්ට බෑ න අදඒ දරුවන් ගවල්ොලෙහිර වෙලා ඉන්නේ. ඉති ඔුන්ට මේ ඔක්කෝම දැනනවා ඇහ නවා ඔන්න එකම වද විඳනවා.ඒවෙතලක්නෙමේ. ඔබ දන්නදේවා ම බට ඉදිරිපත් කරන්නේ දරුවන්ගේ දන ගත් දේවයි. ඔබ දන්නවා හැම පන්තියකම ඉන්නවා. ගුරුවරු විසින් ඇදගනයන දරුව තුනිින් පංගුවක්හතරින් පංගුවක් දරුව හතක්ටත් දයක්කන්නවා. සමාර දරුව මේ ඇදගනයනයකට මතුපිටින් අකමැටි බව පෙන්නවාට. ඔවුන් තීජ තමන් ඇදගෙනයනයකට කැමති මක දව දන්නවා තීච තමයි තීචමගේ රැකවරණට ඉන්නවා කියලා. නමුත් අදේ. දගෙනන දරු ඇගන ටීචට බෑ තීච පන්තියනෑ ටීට රිස්කෝලෙන්න්න බෑ දරුවට ස්කලන්න බෑ නිසා දරුවු ඒෙන් අසරන ලාතිබෙර. ඒතරොකුත් නමේ. බදන්න ක්‍රීඩාකටයවුතු සහමුලිමන අතරලාති බෙන හැම දරුවමකාහ සමානලසි ගැගන්න නැතිවුණට හඟක් දරුව ඉන්නවා ප්‍රඩාවට දක්ෂයමක දක ඇතුල මයි ඔුන්ගේ. පෞුරුෂය හැදෙන් එකඇතුව තමයිඔුන්ගේ කැපි පේමවෙන්නේ ඔවන් එක තුළින් යි ඔවුන්ගේ ආත්ම ශක්තිය වර්ධන කරගන්න අද න්ට ැති වෙලා බවා. සහමමුලි නිසා බැඳ ට ටි පිනවා. ඒතුලක් නෙමේ සහර දරුව පිළිවෙල පිරිසිදුකම හිතන මතන විදිගෙන ගන්නේ අම්මගෙන් තාත්තගෙන් නෙමේ පන්තියේ ටීචගේ. අද ඔක්කොම දරුවන්ට අහිමවෙලා තිබෙනවා. ඉතින් පිවිශ්වාස කරන. අපි විශ්වාස් කරන අප ජනාධීපතිවරයා ජාති අමත විනාඩි හටනමයක් ජාති අමතල. එතුමාට මේ දරුවන්ගේ කම්පනය ගැන. එක වචනයක් කියාගන්න බරිතරන් අසංවේදී ජනධිපිරි තාර්ථකනෙක් තමයි ඉන්න කෙනෙක තමයි අපරට දරු දැනගත්. ඔබලම සපි විස්ල් තුමා වැඩිපුර කතාර ආර්ථක ගැන ආර්තික වැදගත් හැ අපි විශ්වාස කරනවා ආර්ථිකයට විිච්ච විනාශයට වඩා දහගුණියකට වඩා වැඩි විනාශයක් අපේ මේ දරුවන්ගේ මනෝභාවයන් මානසිකත්වයන් විනාශවීම නිසා ඔවන්ට ලක් කලාති වෙනවා මංහිතනවා. මාන ෝම් දහක වඩා වැඩි විනාශකට අපේ දරුවන් ලක් වලා තිබෙනවාද. ඒවගේම තමයි මේ පි බඳි ගුරුරු කීප දෙෙනනැ එක කතා කර දුව සම්මන්ධ ම කෑගල්ලෙක් ගුරුවරට කතා කර ප්‍රාථමික පන්තිබාර. ඇය මොකදදකිවේ ඇකීපදේ තමයි ඇයට දැන නැත්තත් තැකීම ඇතරම ෑගේ හඩ බිඳුනාා ඇැකිව්වා පොඩියම් පව් උ නැති වෙනවා කිය ම තතාර නොතු දැන නවවාදර ගරක. ඇ කියනවා එක දුවක් කතා කල්ල කෙලොවලු කියනවලු අනේ තීච හොරෙන් හරි අවිල්ල අපට උගන්නල යන්න කිය. මම කොන්න ගුරුවිරට කතා කර. ඇය කියනවා අනේතීච අපි කොහේ හරිෙක්ක යන්නක කිය. මෙන්න මේකතමෑ දරුවන්ගේ දෝන්කාරය. හේ නිසා මේ තත්තේ තෙුරුම් ගනීම අත්‍යවශ්‍ය වෙනවා මේ කොරෝනා තත්ත්වය ඇතුළේ අපේ රටේ ජනතා අප රට දරුවන්. ත් තරු ග න් මයි අපිට සිදුන් තොරක්න්න නු ම ත රක්න මම ලංකාවෙත් ඒවගේම රටවල් කීපය ගුරුවරුන්ට ඒවගේ විවිධ මේ පිළිබඳ අවබෝධයක් තිබෙන් සැලකටු විපරිේසර කතා කලා ඔබට මේ ොරතුරු කියන්න කලි. එනිසා මෙතුව ගුරුවරයන්ගේ ගුරුවරුන්ගේ සාහ දෙමවපියන්ගේ කැටලුගෙන පොදු අදහ හැදිීම අමශ යි විශේ ගත ත්. ක දෙමෝපියෝ දන්නවා ඔඕුන් මේ එක විඳීනවා අඩුගානමේ ගැන හැඟීමක් නැති අධ්‍යාපන ඇමතිවරයා ඇතුළ ප්‍රධානීතවත්මක දනේකන හැගේී අදහසි. ගුර වැඩි ප්‍රමාණක්ිපටේ තමයි ඕනුත්තුද කලාවේඩලා ඉන්නේ දරුව නැති නිසාකින්. එවිත දක් නෙමේ. ඔබ දන්නවා ගුරුවරුත් උගන්නන ගුරුවරුත් දෙමෝපියෝ. ඔන්ටත් දරුවඉන්න. සැක රුවරෙෙහිපදේ තමයි. ඇත් දේට ගන්නනවා යගේ දරුව දෙන්නත් න්ලයින් ලාස් ේයනවා ගෙදර කාර හතරක් නෑ තුන් දෙ කාමරතුනේ ඉඳගෙන මේක කරනවා ඊට පස්සේ එක එක් කෙනනා කියනදේ අනිත කරනට එහනෝ ඉටිං ඒම තත්වයක් තියන්න කිය. ඒ සමහර්ගවල්ල කාමර තුනවලුත්න සමහර්ගවල් ල ගුරුන්ගවල්ලත් මේ අවශ්‍ය කරන පහසුුවක්න්නෑ නිසා එතන ගුර විදිරත් උන්වෙනන මාස්ක ගෙන් ලක්වනවා. ඒ වගේම තමයි න් Onlineන් ක්‍රමයට ගුර විදිර ගත් ඔන්ල්යින් ක්‍රේට පාඩම් සකස් කරගන්න ගුරුන්ට කිසිදු පුහුණුවක් ලබාද නෑ ඔඕන්නකෙන් පිඩාට පත්ත මිති පී. එතු රගුත් නෙමේ. බොහය ගුරුරුන්ට මයි පළම ඉදිරී ොතුරත් කියන්න බොහය ගුරරුන්ට මෙ මේ ඔන් Onlineන් තාක්ෂණය පිළිබඳ වීඩියෝක රීට කරන්නන්නේ කොහම විඩෝගක්ෂා කන්නන්නේ කොහමද ළමයි කතාරනොට ෑගානකට මයික්ො මියු්රන්න කොම ස්ක ශාරන්න කොහම. මේ සල්ල පිබඳ ගරුන්ට එක පාර ප්‍රඥා පහල වලාන ඔවන්ට කිසිදු පුහුණුවක් ලබාදිරන ඔවන්ඒ එකෙන් පිඩාවනිෙන. මොකද ඔවන් ස සාරය හොඳ ගුරුවරු සාමාන්න තත්වයටදද. කැපවීම ගන්න ගුරුවරු අද සහරවස්සාන ද පහ ලබිලතිව වෙන ගුරුවරු දෙමාපියන්ගේ දෝෂදශන ලක් ලාලතිබෙනවා කියලා ඒගේ කැවීමේ ප්‍රශ්යං සසානයේ ඔවන්ට මේ තාක්ෂණය හරහා දරුවන්ට උගන්න ගන්න ඒ ඒ ඒ හැකිවන ප පශ්න ද ම පිය ද ක්ලලාේ. ඒරක්න ොන්න්නයි අදන ගුරුරුන්ගේ වැඩ පිරණවැටවෙලාට පෙර. එක දරුවන්ගේ මුණු පේන තුූ ගන්න වෙලාතිබෙන. ඒවගේම විශේෂ මද දරු ගොඩක් දරු ගුරුන් ටෙලිෆෝන් කල තීච් කොහොමද අරක කොහොමද අරක තේරුනෑ කියලා හන. තිසා ස්සර තත් තිබු එතන පීරණයක් තිබෙන. ඒවකගේ ගත්ත තේ බොහ ගුරුරද ප්‍රශ්ක න්නව න් එගන උප කරන තු ගන්න කොහොම පශ් ඔබ ප ප ග පර ශ. ැතු දරුවට ගන්න බෑ ව පන්නනල තම ඒව යොධන්තම ගුරු ගන්නන්නේ. ඒවගේම විද්‍යාරල පරීක්ෂණ දරුවන්ට පොතං කියල දෙන්න බෑ ව කරලා පෙන්නම අවශ්‍යයි. ඉති ඔන් පීඩාාවෙන්න ගුරුවරු කහොම දෙේවනතු උගන්නන්නේ කියලා. මම කතා කලා නැතුුම් ගුරුවදිකට ඇය කියනවා. ප්‍රාල්ක විශ්්‍යාන් සංගීතන නැතුම් රංග කලා වගේ කොහෙත් ගන්න බෑ ය මගෙන් හනවා වීඩුව එක දරුව ක් ක ම නටන් ග. ඩිගගේ අතපායාහදැන්නතුවයක්ක් හොමද නට නැතු ිගෙන ගන්න. හැබෑ කේන. ඇගේ දරුව ඔක්කම මල මේ දෙසම්බර්මාසේ ඕල්ලොට වාඩි වෙන්න උනිකේ. ඇය ඒ පීඩාවෙන්නන්න. එවගේ මම හෝමගන් පැත්ත ගුරුවරට කතා කරන්න ඒකේනවා. මොකක්ද. ඇ කේනවා. දරුවන්ට තනි මිගනගන්නඩ බෑ ඔවුට මග පෙන්නීමක් න තුතිගෙනගඩ බෑ. හැබැදැම උගන්නන්න වෙලා තියෙනවා. එනිසා කලයක් මුනින් අතර නවල වතුරවක් කරනවා කියලා දැන දැන. ඒවගේ දෙයක් බව දැන දැන මේ ගැන්ඉල්ල එහම උගන්නන්න වෙච්චක නිසා ඔවුන් විශාල වශයෙන් කල කෙරලයින්න. එවිතර කුත්ම මේ ආදරණ යම් තාතය සෝදරය සෞදරී. බොහ ගුරුන් ලැ්ටෝප න ගුරුව දරුවට ටෙි ෆෝනෙන් අහන් ඉන්න පුුවන් උුණ ගුරුවරෙක්ට උගන්න ටෙලිෆර්න්නකින් තා මාරු. ඔන්ට සිගනල් නෑ ලප්ටෝප් න අදාලු කරණනෑ. එතරනන්නේ ගුරත්මයාසික මානසික වැටල තේ ම ඇත්තට මේ පිබඳ ලෝකරට අක විතරයි. විධයට කතාලා දියුණුම රටවල්ලොල් අපි වගේ රටවල්ලව ලෙසා සමාජවාදී කිව බාල්. ම මැලේසියාය ප්‍රාථමික ගුරුවරකට කතා කලා. ඇ ගොඩාක් තොරතුරු දෙනගමන් අවසාට කිපදේ තමයි ම මගේ පන්තියේ දරුවන් මාස දෙකතින් දැකලනෑ මට දුකයි කියලා.ඒවගේම කැෑගල්ල ගුරුවරට කතා කරා. ඇය කියනවා. පඩි අතට ගන්නකොට මොක්දවක දැනවා ලැජ්ජයි. පොියිුන් රිදයක් කරලා නෙමේ නීද මේක ගන්න කියලා. හිතනව කියලා ඇයවදවේදනවෙනවා.ඒ වගේම ඒ පන්ති දරුවන් දෙදනෙක් සිටිනවා ඒ දරුවන් දෙදනගේ අම්මල තාත්තලා දෙගොල්ලොම බිහිරී. එතරේ ගුරුවද කියනවා මම පන්තිීයේ දරුවන්ට හැම දෙයක්ම කරලා ලියලදෙනවා මක ොඩිකට උපද වය ගර ම ප ර ්‍රා ශේ. වැඩිපුරවශ්‍ය දැන් අය හනවා මම කොහොමද දැන් මේ පුංචි දරුවෝ දෙන්නට උපටෙස් දෙන්නේ. දෑය කරමින් ඉන්නේ අල්ලපුකතර ඉන්න අම්ම කෙනෙක් අල්ලගෙන තමයි අර බිහිරි බාවට පත්ද ජදමාපියන දරුදනට උපටෙස්සේ නෑ දුව එක හරන්නේ කිය. ඇ ඒකින් පීඩාවනනවා. ඇත්තටම මැලේසිාව ගත්තත් කෑගල්ල ගත්තත් වෙන කොහේ ගත්තා. මේ ගුරුවරියන්ගේ හඬැහුුණට පස්සේ මට මතක් වුණේ ඇත්තරම අර දීපිකා ප්‍රදශනී. මැතිනියගේ ගීතය සරෝජා කියන ගීතය ඇ ඉතා එක තනකද කියනවා මොකක්ද ැ කියනවා. ගුරුතුමීම සිසුවිියයි ඔබ නමුත් අපි එක පන්තිය කිය. හිසා ගුරු බිඳිල ඉන්න ගොරුරු වැටල ඉන්නේ. ඒක තම අප ේරුම් යුත්තේ ධ්‍යාපන බලධාරී මෙරට නායකයන් මුත් අපට පේනවම් සිසත් මේ තේරුම් කරන්න ට සැබ වතුකරේ ගත්තොත්ේ පෙවතුකරේ සෞදස්වැ එක කතා කරම් ඔබ දන්න වතුකරේ. වතුකර සහ මුලිම මේ රටේ විනාශ කරපු කොන්කරපුමට පාලකැංනසින් වැඩි මසාදරල්ලක්කරු ප්‍රදේශයක්. අද වතුකරේ තින් හයමකද. අද ස්කෝල වහලා. දුප්පත් නිසා ෆෝ නෑ ලක්ටෝප් නෑ ටැබ්නය ඒ දාළමනෑ. එවගේම කඳු නිසා සිගනල් නෑ. අම්මලතාතලාට උගත්කමත් නෑ පෝසත් කමනනි සම්මරතාතලලා දරුවන්ටකිරෙෙන තාක්ෂණය තේරෙන් නැන. ඒ නිසා ෆෝන් ගන්න සල්ලිත් නෑ. යැ හදලා තිබි චොක්කම සදීවන කපම නිසා වතුකරේ දරුවෝ සහමුලීමම උන් ජීවත් එන කන්ඳ උදුව වනාට උුන්ගේ අධ්‍යාපනය කන්දින් පතුලට වැටල තිබේ. නිසා මේක සවිශාල අර්බෝධ ප්‍රමාණයකට ගුරුවරු පත්තලාති වෙන මම දෙමාපියන් කීපදන කතාලා. එක ගුරුදුදකරු සෑ ගැස්සීමකදී. එක තාර්ථකන කකප දෙයක්ට තවතාත්කන කිව් මො ද ත කන රුට ක කියනවා. මොකද දෙමාපියද අශරන වෙලායි. ඔවුන් බයවෙලායි. ඔවුන් හෙම්බත්තලායි. එක තාර්ථකෙනෙ කිය ගුරුවරකට මොකක්ද අනේ ටීච වැැඳල ඉල්ලන්නේ. පොඩි උුන් තුන්දනාගේ එකක් අත්ති කන ගන්නේ නෑ කීච ගෙදරලංඟ ටැවිල්ලා වැටලං නිදගෙන. මුන් තුන්දනාගේ පොත්තිික බල්ලා චුට්ටක් බය කරල යන්න ටීච කියය. මොකට ගෙට එන්න බෑ කොරන නිසා. මෙක තමයි දෙමාපියන් ගෙතත්තේ. මොකද අද ඔබ දන්නවා දරුවෝ. නයිටයිම් ට කියලා මේ ඉතාම අසාධාරණ තත්වයක් පවත්තයන නිසා හද දරුව පෝනවට ඇදහ වෙලා තිබෙන ඔවු රෑදුොල්හැන් පස්සේ විද දෙේවා ඩන්්නෝඩ් කරගන්න න්න කියලා ඉන්න ඔඕුන් අශදේවල් වගේ අනවශාසබ්බ දෙවලු ඩන් ෝඩ කරන දෙම වපිය එක දන්නවා. ති දෙමපියෝක බලන්නකොට දරුවෝ හොඳින්ම දන්නවා අම්මතාතා එනකොට ඒ ස්ක්‍රීනටක්ගාලා මාරුර ඒ විින්දුුව එක මාරු කරන්න හැබැයි දෙමවපියෝ දන්නවා. සමන්ගේ දරුව මට ඇබැවිීම තිබෙනෙකි. සමාර් ගුරුරෘත්ය කහතාරද අපට කියේනවා රෑ කටත්ව උන්ට පේනවා අට වසර නමය වවසර දරුව වත්්සක් ගරප්පල චත්රනෝකේ කත් සමාර් ගුරුරත් ඉන්නවයි ගරපල. මොගගේ රෑ දොහ පස්සෙ මේ පොඩිලම ඉවලා තියෙන්යයි ආණඩුව මේ නයිටටයිම් ේටයිම් ඩේට කළ තියන් ගන්න මෆියාව නිසා. මෙතරම් වියසනයකද අඩුගානය දරුවන්ට ඉන්තනෙට පහක නොමිලදන්න බැරි පාලකව. ග දිිවට දරුවාද ජරම් ජරා දෙවට අත්්බැීමේ වගගේකීම අපි හිනාවේ පාලකය ගත යුතු කිය. ඒවගේ ම අපි කියන්න කමටි මේ දෙමපියන්ගේ වේදෙනනාව දෙමමාපිය තව නි සදම කොද කරන්න දරුවම එකට අද හල දරු දෙ මපියි ොකරන්න දෙමපි කරන්න්නේ තමයි. දරුවන්ට ටෙලිෆෝන් එක දීලා දරු වළඟට වල අම්ම වාඩු ලායින්නවා. දැව දන්නවා දර එක දරුවට වදයක්. දන්නවා දරු ඉගන ගනිීද්දී ඉගන ගනි. ගැගලගත දක්ගමය කරන්නේ පන්තිති. ඔවුන් හොරෙන් කනවා ඉස්සරහලාමට කකුලෙන්දහ අනිනවා. පීච අවස්සනෝ මේනගේ හොරවැටි පොඩි හොර වැටි කල්ලමයි කරනවා. මෙම ගුරුවරු දන්නවා. හැබැයි ගුරුවරු ඒ හැම දෙයක්ම පාලන කරන්න යන්න. දෑම්ම ොදරන්න අම දරුවට ටෙලිෆෝර්න් දීලා අම පස්සෙන්ඉන්නවා දරුවට මොකුත් කර්ඩ බෑ දරුවට ඒක වදයක් වෙනවා. හැබැයි එහෙම නොහිටියයම අම්මට වදයක් වෙන ඔල්ුවට. දරුවවා මොනුවකරනක් දන්න . ඒ නිසා මම ඔබට ඉදිරිපත් කරේ ඔබ දන්නා කියන දේවල් මොකක්ද මේ රටේ අති බහුතරයක් දෙමෝපියොත් ගුරුවරුත් අද මේ පාසල් වසා දැබීමත් එ වගේ මේ ඔන්ලයින් එකත් එක්කත් සුවිශාල ගැටලුුවලට ලක්වලා ආතිබෙනවා. ඒ නිසා. අපි දැක්කා ආණ්ඩුව මේ ළඟදී දුනිවිසිපස්සයෙන්ද කිව්වා ලක්ෂ හට ලක්ෂ හතකට. ලක්ෂහතක් දරුවන්ට ඔන් Onlineයින් පහසුකම නෑ කියලා. අධ්‍යාප නමාත්තාය. නමුත් අපි මේ පිබඳ පටතින සෑමදැකි ම ගුරු සංගමලතර ොරතුරු ඔක්කම එක ගත්තොත්ේ ඉතා පහැදිල ඔපපුපකන ප ලංගම තියෙනවා මේ ලක්ෂහතක කියයනක ඇත්ත දත්වයක් මේ ඇත්තම ප්‍රමාය ගත්තොත්තේ මේ ක්ෂ දොලහ දහතුන්ට රොඩා වැඩි කියලා. මො අපි අනුරාධපුරේ එක පාසක ළම ගරුවරයක හෝට පසේ ඕෝකපු දේ තමයි මොකද. පන්ති ලමයි තිහක්කි ඉන්නවා සාමාන්‍යෙන් එන්න පහලු අති ස අතර පමාණයකි. රාධපරිම වෙනත් පාසක වෙනත් එක විෂයකට ළමයි දාසයක් එන්න විශයට ඒ ගුරුවරය කියනවා එන්නේ පහයි පන්තිබාර ටීචල ලව කෝල්කාරට පස්සේ ඒ පහ අටක් වුණා කියලා. මම කතා කරා යාාපනය තෙන්මා රච්චිපදේශයේ ගුරුවරෙක්ට ඔහු කියන ඔහුගේ සාමාන්‍යබල පන්තියෙන ලමයි කොල්හයි එන්නේ පස්සනයි කියලා. ඒ වගේම තියනි සාමයක තමයි ඇත්ේ මේක ලංකාය පමණක් දෙෙමින් මේ අතාතැව පිළිගතයුතු. මමට මාස කියපෙට කලින් රෝමේ. පසල්ල අධ්‍යාපන සම්බන්ධ තොරතුරු හොයාගන්න කතා කර පවස්සඇති කිව්වා එක පන්තියක ළමයි විසිටක් ඉන්න පන්ති ළමයි විසිදකයි සම්බන්ධ වෙන්නේ හයදනෙක් සම්බන්ධ වෙන්න මොක දඔන්ට ඔුන් පහසුකන්නති නිසා කිය. මම ඊ ප්‍රද කතා කරමකවා. එ දරුවන්ට ස්කෝලෙෙන් දැන් නයට ලප්ටෝබ් දීරතිර නිසා දැංගවුන් සම්බන්ධය වගේ. අපි විශවාහස් කරනවා රටේ දරුවන්ගේෙන් සයට විසි පහත්පවිතර අඩුමගාන ඔන්න්නන් අධ්‍යාපනනිසා තැල්ලතියන්නේ. අණ්ඩුව තින ක්ෂහත කියනත් පොඩි ගනක් දෙමේ. ඒේවගේම තමයි අපි දන්නදය.ැන ලක්ෂ තිස්සායක න්යින් පසකන් තියන හ කියලා ආ්ඩුව කියනවනම් අප තනයි දත්ව වැරද කියලා. ජන ධිපතුම පඉල්ලා හිවා අන්න එකකත් ප්‍රස්ථාරයක් ඇල බලඩ කියලා. ඒවගේ මි දන්න අද අධ්‍යාපනය ඔන් Onlineන් අධ්‍යාපනය තියන ප්‍රධන පමයිිගන්න ස්කෝල අරිඩ බෑ දුරස් අධ්‍යාපනය තමයි දැන් යන්ඩුවෙන් නමුත් ඒක අදති ලොකු ප්‍ර්තමයි ටැබ්නෑ ටෙලිෆෝන්නෑ. ල්් නෑ ඉන්ටනේ නෑ සිගනල් නෑ සිිගනල් කඩනවා. ඒවගේම තමයි හොඳ ෆෝ නෑ එක ඩස්පලේ ගහිල්ල ඉරිතරලා දරුවන්ට වීඩියෝ බලන්නද. එක ගුරුවරයක් කිය නොමකත්. වයිබෝඩ් එකේ ලියන්ට බෑ වයිදබෝඩ් එකේ ලිසනවා බක්්බෝඩ් ඇති බන දරුවන්ට හරියට අකුර ඇඳල පෙන්න්නන්න පුළුවන්. ඉති ඒවගේම සමහරගුරින් වැඩ ප්‍රමාණකේ නොවන්ට ිජිටෙල් බෝඩ් එක පාචන තේරෙන් නවට උගල්ලන්න. ඒනිසා අපට පේවා මකවෙද පොලේ යිබෝඩ් තරම් බලක් බෝඩ් හ ගන්නත් නෑෝ.ඒවත් අමතර ගැටලු වශයෙන්ගතු වෙන. එවගේ තයි දන්නදේ තයි අද ෆෝන් මිල ටෙලිෆෝනුල්ල මිල හසුරු නංගලතිය. එවට තින බදු මේ වනට අඩු කල නඩුගන දරුවන් වෙනුවෙන් ිල අඩු කල් දීලනෑ මොක දරුව දෙන්නෙ තුන්ද නකින්නෙ වල්ල ෆෝර්න්න පාච්ච ශි්ක. අනි වාරයම එක දරුවෙක් දෙන්න අධ්‍යාන නැතිවේ. ඒගේම අම ගමන්ටයනකොට අම කොන්න ගුරයට කතා කරා ය කියනවා අම්ම ගාමන්යනකොට අම්ම ෆෝනෙරින් යනවා තාත් ්‍රවිලරක වඩට කරනට තාත්තේ අවශ්‍යය තාත් ෆෝර්න කරයි යනවා ට පසේ හවසට තමයි අම්ම ආම තමයි තීචර සිද්ධ වෙන්නේ වට් සැප්කෙන් ඔක්ම වන්නක හිට පස් යි න් ේට න්ට ප්‍රශ්ම බොට කිව නිසා දරයා ො යික්දක් වනක් නිදිමරු. ඒත රක්නේ දැන් න්න්න නැති තැගලමකරන්න. ර ොරතුර වන් ම න දරුට ුන් අටත්සර දරුවන් වනවා පිටු විසිට පිටු තිස් පහවන දරුවන්ට පට පත් කරන්න ංල් තුන ඉරත ලිච් ෙලිෆෝන ද ලාගන පොඩිදරුව කොමද පිටු තිහක් ලියයි. එක පින්ටවට් ගන්න ගත් න්ට අතිවිශාල වේදමක් යනවා. අපි අහන්නේ මේරටේ පාලකය බුදිද කියලා ආ න් ල නමයක්ක්. ඔක්කො පත්ලා තින කුරුදුුවත් ද ඔන්නන් ොකම කොල්ිපිටිය මන්තිවරු ගමේ මන්තුරු එක දන්න නැද්ද මේක තමයි අපිට තියෙන සැබෑ තත්තේ.ඒවගේ තමයි ගුරුුව ඇති බහුතරක ලැප් ප නෑ ටෙලිෆෝන් එකින් ගුරුන්ට කරන්න බැකිෙනම කල් නොත්කිව්වා. එවගේම තමයි ගුරුන්ට ආශ පුහුණුව නැති නිසා ඔවන් දරු සර හැල්ලියනව සමහර බලාවල්. ඒේ නිසා ඒවගේ ගරුන්ට ිඩ යක් නැති. රුවන්ගේ ගෙදර වැඩ වන් කරපු විදේ යන දන්නව ඔොට උගන්න වෙලා තිබෙන එකත් සහ ුර ුරු රදන් කිය නවාම කක්ද ඔන්නන් ුණ ැතින විශාල ැටලුවක් කිය තේනි සාදරනය අමත අත සහෝදරය සෝතී. අපි කැමති මේ සුවිශා අර්බෝධය අප රට පමණක් නෙවෙේ අපි දන්නවයි. ලෝකටම තියන ප්‍රශ්ය. නමුත් මේ දුරස් අධ්‍යාපනයතමට කරන්න වෙන්න ටි කාලකට ගැන සකයක් නෑ. නමුත් ඒ තුළත් විසඳම්ති වෙනවා. ම කමැති ප්‍රශ්න කීපයකට අපේ පැත්තෙන් දකින ඒවගේම ලෝක වෙනත් කටවල්ලොල්. අපේ රටේම විධ ස්කෝලවල්ල ගුරුවර ගරුවරියව අතදා බලපු සාතථක විසදු ප්‍රමාණයක් යෝජනා කරමින් මේ සාකච්චවසර හරගෙනය. පලනිි කරන තමයි අපට ඔන්ලයින් කරන්න වෙනවා එකන විවාදයක් නෑ එසා අපි දකිනටෙරමයි සෑම දරුවෙක්ටම ටැබ් ලප්ටොප් ආණ්ඩුවෙන් නොමිලේ ලබාදිය යුතු මයි ඒ හර වෙන විසදු මක් දෑ ඔබ බලන්. මීට මාසකට කලින් ජනතා උද්ගෝෂණ මත තමයි ආණ්ඩුව දොලමලියන් දහටක් වේදන් කරලා. මන්තතිවරුට සහ හිල නිෙධාරීන්ට සුකෝබෝගගේ වාහනගේෙන්න්න කටුතු කළේ ඔන්ට සල්ලිත්් බන්ඳ. ඒ දොලමලියන දාහටගත්වොත් අපි ගන්නන් හැල බැලුවම දවශීමට පේෙනවා දරුව එක්ලක් ශාසූදාාවට ටැබ් බරන් දෙන්න පුළුව. එස්සපි ආටුවට බලකර කියයාසිෙන්නවා වෙන උත්තරයක් නෑ වහාම දරුවන්ට ටැබ් අරන් දෙන්න. ඒ හැර මේ දරුවන් අගේ අධ්‍යාපනය උුන්ගේ දෙමාපියන්ගේ බදමු දර්තමයි මේ පාලකව විධන් කරන්න. ඔන් වාහනක එන්න විදන් කරන්න අපි බලකරගයාසිෙන්වා වෙන්න විසඳුමක් නෑ තිබෙන්නේ ඇයි මේ ඔබට කිව්වා රෝම පාසලක අත්දැකන්. ඉස්කෝලෙන් හට දරුවන්ට ටැබ්බ කරන්න දෙන. කනි සිකයන්නේ මේරට පාලකයන්ට දරුවන්ට ඒ පහසුකම ලබාදිය යුතු. දෙවැනික තමයි අනිවානය වශය. දරුවන්ගේ අධ්‍යපනස හා. න්තර්ාලය නොමරිි ලබාද යුතු. ඔබ දන්නවා පාසල් නඩත්තුව සඳහා අය වෙන්ක පුරපයාල් කෝට දහසකට වැඩි මුදලා යි්බිල් වතුරබිල් සියල්ලිතුරිය ආන්ඩුට අවදියෝ කම රක්ස්ස. ඒවා ඉන්පුළුවන් කමතිනව දරුවන්ට නොමිලේ අන්තාජාල පසුක ලබා දෙන කොද විධ පැකේත්තිබෙන්න්න පුළුවන් අඩු වියේදම නමුත් ඔය හම පැකේජාාව හැම දෙමපෙක් දන්නේ නෑ. ඒසා දරුවන් ගේ අධ්‍යා ප්‍රසඳහා සීමච්ච වෙබසයි් කීපේටත් සීමා කරලා. ොමි අතරාල පහසුම බාද යතුයි අපි ල් වෙනවා ඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනවා වි ලෝක විසිතුන්ගනි තහතර්ෂ දේවගන කතා කරන ජනාධිපතල ඉන්න රටක මේරටේ දරුවන්ට මෙචරආර්බෝධ කාලකදී නොමිල න්ටරනෙට් එකගන්න සෝදානම් වෙන්න තියෙක් න. ඒවගේ මතම අප ආන්ඩුව බලකරගයාසෙන්න මේ නයිම් ට මාෆයා වයින් කරලා දරුවන්ට නොමිලේ ඉන්තනෙට් පහසකුම ලබා දෙෙන්න කියර ඒගේ ම පල් සේ ොමකත්. ෙිශින් රූපවාහනය උගන්නන්න කිය. මොද රූපවානය උගන්න කොට අර ආන්්ුවම පිගත්ව ලක්ෂ හක දරුවන්ට ගෙදන ගනන්න පුළුව මතය ොද හම ගතරකම ටෙලවේශණ ක්තිේ එක අමතර විදමක් වශනය. ඒ වගේම අපි දන්නවා. අපට ලංකාවෙන්න දක්ෂම ගුරරු දාල රූපවානයේ මාදලි උගන්න පුළුවන්. එතකොට දරුවන්ට එක ලබාගන්න පුළුවන්. රපහන ගැනීම දුරලතතාත්ති වෙන දරුවන්ගේ. රන්ට කිසිම ප්‍රශ් විදියකට ගරුවවරය සග සංවාදයක් හලාගන්න බෑ ඒදදුරල්තාව රප පාන ගැනීම තිබේෙනවා. නම අටමගනේ ුන්යින් වලි පිටමං කල තිබෙන ලක්ෂ දහක දොලහට දරුවන්ටව එකෙන් ප්‍රිපලයක්ක්බේවා. සහරට දරුවෙක්ට එකෙන් නොතේරනයක් හවසට තමන්ගේ පන්ති තීචට කෝල්ලක් දාල තීච තීවයක කියක මේක මට තේරුන්ැ කියල ආගනි දක්තිබවා දරුව පිටු විසි පහත්තියක් වත් සකගේ පි පක් ට සේ. ඒගේම තමයි අඩුආදෑම්ලාබී පව්ල දරුවන්ට අප යෝජනනා කරනවාන්ට ඉගනුම් දීමුණනාවක් ලබා දෙදගේ මොක දරුව මස ධාතක් ගෙදරීම. බදන්නවා මේවා ලෝක රටවල් රාශික කරන. අබදන්නවා ජර්මණී අපවැඩා දියුණු ධනවත් රටා. එහි සෑම දරුවට්ටම කොරන නැතිකාලේ ස්කොලන හැම දරුවට්ටම මාසකට යුරුව එකසිය පනහා යුරුව එකසි අසුවක් පමණ ගෙවනවා. න පසුගගේ එකකාල ජර්රමණ රට වහ තිබුණ ස්කෝල වහල තිබුණ. ජර්ම නාන්ඩුවමකක්ද කළේ. ඒ වහලතියෙන කාලට අ කලින්දිදී හිතපු දීමනාවට අමතරව තවක් කිරුවවක සය පණහක් දරුවන්ට දෙන්න පටන්ගත්. ධාපි කියන්නෙ අපට ච්චර සල්න්නතියන්න පුළුවන් අමුත් අපට අධ්‍යාපන බලධාරී කලපනා කළ යුතු නැද්ද ඇයි හෙම ගෙදරඉන්න වෙලාවට ගෙදරන්න දරුවන්ට අමතර දීීමනාවක් දෙන්නේ කියකට හේතු රාශීක්ති වෙනවා ම සඳහා වෙලාව ගන්න නය. ම මෙලේසිාව ගුරකට කර මක්. මැලේසියාවේ සෑම දරුවෙක්ටම ෆ්‍රරිංගිට් මලේෂයා දෙසීයා රිගි දෙ සෑම දරුට්ටමක වෙනවා ලොග්ඩ උන්ලලා ගැදර ඉන්න කාලයට ඉගනුන්දීම නාාව ලියට. වෙතරක්න මේ මෙලේසියාව අඩු අආදාම්ලාබි පවුල්4 කියේලා හඳු පවල්ල දරුවන්ට හැම කෙනට ස්මමාට් ෆෝර්න්න එකක් නොමිල දෙනෙනවා මාසකට GීB හතලියයක් නොමල දෙෙනවා සිම්කාඩ්ඩක් නො. අපි කියන්නේ අපේට තර ර්ති ක්ති මත් න වන්න පුොළුවන්. න මේ ෝ ලෝක විධාණ්ඩු කරන දෙවල අරමුණ තෙරුම් අරගෙන ඒ අරමුණේ පැත්තර දෙයක් කරන්න අපේ පාල කැන්ට බැරියි. එක් කල හැකි කියනක අපි පැහැදුු ලකිෙනවා හොයිඩ් අරමදලතිී නොවට. අපි නිසා බලකර කියයාසිවා අනිවාර්යම අඩුආදයම්ලාබී දරුවන්ට ඉගනුම් දීමනාවක් දෙන්න. ඔවුන්ට ඔවන්ගේ ල්ටෝප්සා ටැබ් ලබාදීම පටන් ගන්න කිය. ඒ සඳහා කොයිඩ් අරමදල යොදා ගන්න කිය. ඒවගේම තමයි. රුට න්-න් පුහුවක් ලබාදීම අප ආන්ඩුවෝට බල කර යාසය යම් ොහෝවා යහන සමහර යහනවා අප ගුරුරුට ක තේරෙන් නැදකේ ම සතුව තිබෙනවා පසුග අපප්‍රේල් සිට මැයි දහයදක්වා යුරෝපියන් කවුන්සිල් එක යුරෝපා කවුන්සිලය ගුරුරු සහ ශිෂ්‍ය නායක හර්දාස් පන්සයක් සම කරල ද සමීෂනයක මුළු යුරෝපය කර ද සමීෂණයක වාර්තාවේ නිගමන පද්දී. මොකත් ඔවන් කියන්න ඔවන් කියනවා. ල ුරප මේ ලංකාව පාලවත් මැඩගස් කරේවත් මේ ඔන් කෙන යුරෝපේ පාසල්ලිින් සියටට හැටහතක් ඉස්සෙල්ලාම තමයි මේ කොරන රත්තය තමයි ඔන්ලයින් ු ගන්නන්න. ඒ සවුන්ට එක අමුතුයි දන්නේ නෑ. ඔවන්ගෙන් ගුරුවරුන්ගෙන් සිට තිස්්හත රක්කේනවා ඔවුන්ට ඔවුන්ට තැබ් නෑ ඇ වගේ කම්පියටස් නෑ ඉන්ටනෙට් පහසු ගන්නන්නේ හරිට උගන්නන්න කියේර. දර යරෝප දරුව සිට හතලස් නමක් කියනවා. මේ සමීෂණ සම්මයින් දරු කියනවා ඔවුන්ටත් ටැබ්බ එක කම්පියටර් එක ඉන්ටරනට් ක ඩැන කිය. එවගේම ගුරුරු කියනවා තාක්ෂණය දන්නය ගුරුන් සිට විසි හතරක් ළමඟග සිට විසි හතරක් කියනවා තාක්ෂණය දරන්නත නිසා මේ ඔන්ල්යින් අධ්‍යාපන ලබාගන්න උන් දස්කර ිවාඒවගේම ගුරුරුසියට හසලිස්තුනක් කළ තියෙනවා මේ ඔන්ලයින් අධ්‍යාපන නිසා උන්ගේ මානසික ආතතිය වැඩිවෙලා තිබෙනවාගේ. ද මේ කිවේ කොමකටට අප මේ කිව්වේ. පෙරට අඩුගාන මද කරලත්නෑ මේ ගුරුරුන්ගේ අර්බෝදය තේරුන්ගන් දරුවන්ගේ ප්‍රශ්නය තේරුන්ගන් මේ යුරෝපා කවසිලේ සමීේෂන වාර්තාාව තොරතුර මබට කිව්ේ තේසා ඒක අපෙරට තත්වට වඩා දරුණු පෙරටේ තත්ය. ඒ වගේ අපි අවසාන වශයෙන් අපි කියන්න කමති න් Onlineන් අධ්‍යාපනය සම්මන තවතුොරතුරු කීපියා. විශේෂමගත්ව ආදරනය සෞදරය සෞෝදරිය මොකද මේ ප්‍රාතිමි අධ්‍යාපනයේ තත්වය. ඔබ දන්නවා මුළුල් ලෝකෙම ප්‍රාථමික අධ්‍යාපනය ඔන් Onlineයින් වලින් කිරීම අසාත්ථ කලා තියෙන ලෝක සමහරටල් කරේම නෑ. ඔබලන් ගියවුදෙ මොන්ඩිසෝට බාරනු දරවාඒ දරුවා ගියවරුදෙ මොන්ඩිසෝරි හිලනෑ. දැන් ඔහු මේ අවුරුද්ද එක අසරේ ඔහු මේ අවුරුද්ද ස්කෝලි හිල්ලන. මේ දරුවට දරුවන්ටන විපාකමක් ඔඋන් මොන විද දරු බව පත්වේ. තාාරක එක ගුරුවර ක්ේනවා ඇගේකෙකට අල්ලපු ෙදර ඉන්න වාල එක වසර දරුවේ. ඒ දරුවට ස්කෝලෙග න් ලයින් රන දරවාෙෆෝන හා බලාගරනෙන ැමතින දරවා න්ඩාන්ඩ ගේවටේදුවරනවා අම්ම ෆෝන්න කාරගෙන දරුව පස්සෙෙන්දූනොගේ. එනිසා ප්‍රාතිමික අධ්‍යාපනයට ඔන්ලයි සාර්තක නෑ. එනිසාපි ආුවට බල කරග යාසද මොක් ප්‍රාථමික පන්තිවල ගුරුරුන්ට දමකතා පදනමක් මත එන්නත ලබාදේ. දැන් ලංකාට එන්නත් ප්‍රමාණයක් ලැබෙනවා මේ ප්‍රාතිිම රුව රුන්ට එන්න ලබාදලා ඔවන් ඉතා එක්මින් ස්කෝලටයවන් එතකො ඔන්ට පුලුවන් කමතියවා දරුවෝ පස්සනා පස්සන හරි ඉස්කෝට ගෙන්න්නගෙන ඕොන් ලෑස්ත මේ දරුවන්ටගේ අදධ්‍යාපනන යම්කකිසි මක පැනීමක් කර ඔන්ට එන්න න ඔන්ට පුළුවන් ගමේ පපුදතනටග හිල්ලා දරුව පස්සනා පසන දෙමවපියන්ට එකගෙන එන්න කියේලා පරිස්සමෙන් ආ ආරක්ෂිතව ඕට. ඒ මූලික මඟ පෙෙන්නීම කර ඒ නිසා ඔබ ඔබ දන්නවා ඉතාලිය ගත්තත් අපි හොල බැලුවා ඉතාලිය ප්‍රාත්්මික පාසල් මේ කට උත් සිද්වනක ඔන්ලයින් ොලින් සාර්ථක වෙන් නැති නිසා දෙෙන්මාක තත්වය ගත්ේෙයි. ඒවක්ම අපි කියන්න කමැති අද සූවිශා ප්‍රශ්න කලාතියනවා හය කො හාවසරෝ දරුවන්ගේ තත්වේ. බොද වුන් උුන්ගේ මේ වයස කැනුන් හණ්ඩායම් හදන සෙට්වෙන විනෝධ වෙන අත්තල්ලගෙන ඇවිදින සෙල්ලන් කරන ර්ඩුවෙන හැම දෙයක්ම මේ තීීමම එකඇතව මේ කණ්ාඇමතතුව තයි උන්ගේ ජවිතයන්නේෙ හැබැයි ඔවන් ඩැන්ක් අවරුදු එක හමාර්ක විතර තමන්ගේ කණ්ඩාමක යාළුව එක්ක නෑ. ඔන් සුවිශාලමානස්කපි ඉඩාවක ඉන්නවා. ඒ නිසා මම තැන්වාමාරච්චිපදේශය ගුරුරයට කතා කරාම හුකේනවා ගමේ කඩේ අරලා සෞදරයා එ කඩේට දවසර දෙසයක් වෙතරයෙනවා හැබ අප ස්කෝලයින් එකස විස්සයි. දරුව එක සේ විස්සයි ස්කෝල හ ලගිය. දැන් අපි අහනවා ආණ්ඩුවට පුළුවන් වෙන්න මේ යුක්්‍රේන්් බල් විතරයිද. එඩුකේෂන් බබල් බැරිද. කොරන අඩු පලාතල PHචයි මහත්තුරුන්ගේ උපදෙස් මත එහෙම කරන්න බැරිද පුළුවන් කරන්න මම කන්නේ සාමානල සැියල ස්කොල දුවන්න කෙරෙන නෙමයි මක දරුව ශා ප ප ො ල. ත් හ ලගන්න රුව දරුන් නසක මත්ම ඩව නිසා සිකුරාදවසට දරුවන් ගෙන්න්නනවා. උගන්නනන මේ ඕවන්නුගේ කණඩාෑමත්තක ඇසුරු කරගන්න. පරේශක්ක ලොක්ොම කළ ගන්න බිද ලෝක දවුණුම රට තින දේවල් මේ ලෙස කරන්න බැරිවෙන්න පුළුවන් නමුත් ංකා ස්කොලින් පන්දාසකසි අනුවක්ම පන්දාාසකසි අනුවකම ළමයින්න දෙසියට අඩුවෙන්. ඉතින් අපි දකිනවා මොකදද හරියට මේ කරනවනන්. උගණන පත්වේ නෙමයි දවසර දරුව දහදනාගාන ගෙනවත් අු ගාදරුවට ගනගන්න කොමතත් උන්ගලන්ගේ ගොල ස්කෝලිගෙන ලෝක දකිින් ස්කුව ඇවිල්ල මන්ගේ යාලුව ුණගහෙන්න්න පුංචි පුංච අධ්‍යාපලිකද දෙවලට සම්බන්ධ වෙන්න ඔවුන්ට අවස්සාාවක් ලබාදල තිබන සමා රටවල් අපි යෝජනා කරන්නේ එහෙම දේවල් ලෝකෙ කරනවා එ පරිස්සමින් කරන්න පුළුවන්කි. ඒවගේම තමයි. අපි කියන්න කමැති මේ කොරනා තත්වේ. ලොක පන දිට එක මේ වරුද වසන් වෙන්න එක දෙදා සිිද දක්වාත්යන්න පුළුව ඉට වැඩිවේ පි දන්නෙත්නේ සි න්ඩු යෝජනාා කරන. වහම අධ්‍යාපනය සම්බන්ධ කාරසාධක බලකායක් හදන්න මේ කොරෝනවලට හැමදාටම නෙමි. ඒ කාරසාධක බලකායි අධ්‍යාපනක්්ඥාන් ගුරුවරුන්ුසාහ දෙමපියන්ගෙන් හදන්න ඒට ඒක ගුවන් හමුදාාවට නාල්ක හමුදාට පොලිසි ාරය නැතු අවශ නම සසායගයි. ොද අපි සූදානම්මේතු දදා ශිසි්ක කවරුද්ට. හොමද දො ශිෂ් කවරුද්දෙ ස්කෝල වහන්න නැතුව ඉතා දරනු තත්යක් කවුත් කරනල හන්ඩ වෙනවා. සෑමදටමටා ජීවිත වට නිසා. නමුත් ස්කෝල වහ නතුව ස්කෝල ලොකරන්න කොමට පතිකාර ලොකරන්න හොම තවාකාලක ශයාලාහදන්න කොම ස්කෝල ැන් දකතියන්න පුළුවන් ස්කෝල උද වස යන්න පුළුවන් මෙමද විද පක්කරම ලෝකරටව ලඩුගනය කරනවා. ඒ අපි යෝජනා කරනවා මේ පාලකයන්ට යුක්්‍රේන් බබල්ලට. එකකට් බල්වටරන වියදමින් සියයට එකක් අධ්‍යාපන බබල්වට වෙන් කරන්න කිය. එහෙම කොත් අප හිතන ඉතාම විෂ අඩුගාන ්‍රමිය පදේශව සිග්නලුත් නති ඔන්ලයින් ප්‍රශ් ොඩත් තින පදශවල දරුවන්ගේ අධ්‍යාය මට යම්කිසිිනුමක් අපේතවා හොයන්න ලුවන් කියර. ඒවගේ තමයි ලාමෙන්න්ගේ මානසි ගැටල ඩවෙලා තිබෙනවා. හැම පාසරකම් වගේ දැන් ඉන්නවා කවන්සලින් කන්න ගරුවරයා හ අපි යෝජනා කරනවා. කවන්සලින් කන්න ගරුවරුන්ට ග පැනීමක් කළ යුතු දරුවන්ට කතාකරන්න. සමට දරුවන් අති විශාල ප්‍රමාණකටේ මාන්සික ප්‍රශ්න ඇතිවෙලාතර නිසා අපි හිතනව ආණ්ඩුව පැත්තෙන්. අලුත්තෙන් ටාවකාලෙකව ගුරුරුන්ගෙන්ම යංකිසි ප්‍රමාණකට මේ කවුන්සලින් පුරදු කල මනෝපදේශනය පුරදු කරලා අඩුගානය මාසර සරයක් දරුවන්ට කෝල්ල එකක් දේලා පුතේවා හොන්ඳින් හින්වාද කියලා කෝල්ලයක් දීලා හනවිදිී. එකක්වත් හදන්න ඕන නැත්තම් මේ දරුවට. රො රනොට මාන්සික රගෙන් දස ක්ෂා කර ලබන්න පපුළුවන්ම . ඒ වගේම තමයි. අද දරුවන්ගේ මානසිකත්තේ වැටිලා අද්‍යාපපුනන්ද අඩුවවෙලා ක ල බ ඔබට කිව්වා. ඒේ අපි යජනාකර රමක්ත් යෝජනා කරන විශේෂයම දරුවන් අධ්‍යාපන උනන්දුව තබාගන්න අපි රූපෝවාහනි පාවිච්ච කරගතයුතු. අපි කනගාට වන අපේ බොහෝ රූපවාහහි නාලික එ දසමයක් මේ කොරෝනා තත්යේ ඇතුල දරුවන් පත්ලා තියන මේ පීදාාකාරයතත්වයෙන්. ධ්‍යාපන අනන්දුව හු හින ේච්චක වෙනස් කිරීම වෙනුවෙන් කළ හැකි බොහෝ දෙය කළ නතියෙක් ඇන. ඔ දන්නවා විශේෂම ගත්තොත්. දරු අධ්‍යාපන උනන්දුවේ තබාගන්න මහ දවල් කරන්න අවශ්‍යතාවක්නේ උදදාහනක්ක කතතු ැනුමෙනු තරග දැනට එක් තරගයක්ති වෙන ඒ දරුවන්තු විාල උනන්දුවක්ති වෙන ඒ පටන්ගත්ත කරන නිසා නෙේ න අඩුගානී යම සේවයක් වෙන. නමුත් එවැනි දනුමෙනු රග ත ගණනාවක් පටන්ගත්තොත් දරුවන්. එට තරහකරන් වශයෙන් සහභාගෙනුවන්ට ගෙදරරි න්න ඔුන් සම්න්ය ඔුන් අධ්‍යාප නොනන්දූ වැඩ වෙනවා ඔන් පොත් බාලන පත්තර බාලවා එක කොරන තොරතු ඔන් ආතම්මග අහන්න උපමාගැ. ඇයි එහෙමදයක් මෙරට අධ්‍යාපන බලධාරට අඩුගාන ජතික රූප හඬ කන්නබේ. අලු සංරාාවට සංරාම වැට සහඟ දරුව කැති එක සංඟරාමය වටසටන පටන් අනන්තතිරමද දරුවන්ගේ අධ්‍යාපර උනන්දුව වෙනුවෙන් අපි නන්ද කලන. තුහර ති න ජති රපක් හ න දරුවන් රප හන සංවිධානය කළ අප යහන අදීට වඩා ගොඩක් තාක්ෂණය දනුයි. මොනවද කල්ල තියන ලක්ෂතතුන පැටව අවුදු හමාරක් ෙවලල්තිය. එ සප යෝජනා කනම කරන්න ක්‍රඩා අඩ සටහ කරන්න පුළුවන් ්‍රකට් බල් සල්ලිවට ග ිකට් ට ර බ ුවන්. ඇයි පාසල් ක්‍රීඩාවට උත්සා කරන්න පැරිදිද කොරන අඩු ප්‍රදේශවලව. ෝ න කල තුයි කිය. ඒගේ අවසාන වශයෙන් මම කියන්න කමැති. මෙසිියල්ල කළත් පාසලට ආදේශකයක් නෑ කියනෙ. ඒනිසා අපි ආ්ඩුව බලධරන්ට යෝජනා කරන්න එකමකදයි. ඉතාම ඉක්මනින් කොරෝනා වදුර මැඩ පවත්ත ගන්න ගමන් ඉතාම ඉක්ම කහොමද අරින්න පුළුවන් පාසල් ටික අරින්න කියනකට කාරසාදක බලකායක් පටන් අරන් ඒට සැලසුම් සකස් කරයුතුයි කියනෙ. ඒ කාරසාදක බලකා පටන්ගැනීම? ඒගේ ප්‍රාත්මි පන්සවෙල ගුරුන්ට එ නතද ලවන් පාසර්ට යනක එවගේ දෙදා විසිදකේදී. කොරනනා තත්තයෙන් අදදාාමට බාධාවීම අවම කරගැනීම වෙනුවෙන් දැම්ම සැලසුම් සකස්ක්‍රීීම කළ යුතුකේ නෝජනාාපි කරන. ඒවගේමයි එකදයක් අපික යුතු. මේ ඔන්ලයින් අධ්‍යාපනය අආවාසි වගේම වාසිත්ති වෙන. එක තමයි දරුවන්ගේ ස්වුවන් නිු වර්ධන වෙලාති බෙන. දරුවන්ගේ නිර්මාණශීලිත්තව ව ලාි වසර හගකින් පහලෝකින්. ලාග න මතිවති ිච රිගනික ිජිටල් දැනුම ලැබිලතිබේ. ඒවගේ වාසිතය වගේ අපිමට ජනාා අනතුරන්ගේවට මම මේ පිවත් තොතුර ගතුරන්නන්නේ ඉන්දියාව කීපදනට කතාගලා. අද ඉන්දයාාතියන ප්‍රභණතාවය ලංකාව තියෙනකම වගේ තමයි මොකක්ද. දැන් මේ ඔන් Onlineයින් අධ්‍යාපනය හොඳටම ලාබයි. කොම්පැනිවට ලාබයි ආණ්ඩුවඩ ලාබයි. එසා දැන් කොරනොලින් පස්සෙත් දැන් උත්සා කරමින් ඉන්නවා විශේෂෙන් දරු අඩු පාසල් වහලා. ඒට ඔන්ලයින් කරන්න නිසා අපි ඒ අනතුරත් අපි කැමති මෙනට ජනතාවටකයන් ඒ නිසා ඔන්ලයින් අධ්‍යාපයට පාසල්ලට පාසට ආදේශකයක්න මේ ඔන්ලයින් නමුත් දැන් අපට ඒ පස්සේ යන වෙලාතතිබරෙන නිසා අපි යෝජනා කරනවා මෙන්න මෙමනි විසිදු ක්‍රියා මාර්ග සහ මෙ එකක් සරතෝ බද්ධ දේවල්නේ. මෙම එකක්වත් සම් සර්පූණ සප්‍යෙන වෙන්න පුළුවන් නමුත් අප උත්සා කලළ ලෝක මෙහ උස්සාහයන්තිවා. රට ප ස ගර යන් ම ඉදිරි පත් යෝජන තර තම වැඩි ප්‍රමාණයඇතිබෙ ප්‍රාත්්‍රක පාස ගුරුරුන්ට එන්න ත දෙන්න ප යන්න ස්කෝට පොඩිුටුගන්න නක ගරියක යෝජනාවවා. ම ඒ අදහ තව ගුරුරුත් දහදොස්සනට දැන්ම ඔන්සිල්ල කමැති. ැපි යහනවා අධ්‍යාපට ඇමතිට එන්නත්තිේ ඇයි. මේ රටේ ජනාධරට එන්නත්තිේ ඇයි. ඒ නිසා අපි කියන්නේයි මේ යෝජනා සරතෝ බදන වෙන්න පොළවා හැමන් මේ තුල ගත හැක දෙ. ඒ අපි වා. අප මෙස් සමකට මැති අපේ සාකච්ඡාවේ අවසාන අධීරටයි. ඔබ දන්න ආතරනය සෞෝදරයා සෝදරරි. අප මේ කතා කළේ මුලින්ම අපි කතා කළ අප අධ්‍යාපනය අරමුණු පිළිබඳ. ජයිපෙලස අපි උත්සා කරන්න මේ විනාශවෙච් අධ්‍යාපනයටම තටු දෙන්න මේකට ංජිින්හය කරන්න මේකට මරෝධහය කරන්න මේ කියනෙ. ඒවගේම අපි පැහැල්ි කලා මේ ඔන්ල්යින් අධ්‍යාපනය මේ කේද වාචකේට කළ යුතු විශසුන් මොවාදකින් පිබඳ පැහදිලි අදහස් ප්‍රමාණයක් රෝජනාකක් ඒවගේම අපි කියන්න කැමති අපේ අධ්‍යාපනයේ දිගුකාලී දිගුකාලීන පිළිකාවගේ තැන්පත්ත එච්ච ගැටලුතිබෙනවා. ඒ වගේ ගැටලු ගණනාවක්ති වෙන මක් හැමති ඒ පිළිබඳ බට කරුණු කීපයක් කියන්න. ඔබ දන්න අපේරටේ අවුරුද්ධර ලක්ෂ තුනක තුන් ලක්ෂ දහදාක පමණ දරුවන් උපදන. සිටතුුණක් ස්කෝලට බාර දෙන්න න විශේෂම ෝගා ාදන සා දපත්ක මනිසා. එකයින්නේ නමදාහක් දරුව ස්කෝලට බාර දෙන්නේ. ඒ බාරධන දරුවන්ෙන් එකොළහාවසරට එන්න කලින් සි දහතුනක් හැලෙනවා මග හතලිස්ථහක් ගෙර අතර වවා. එපස ඕල්වල් විභාගෙන් හැලෙනවා දරුව අනුදාහත් ලක්‍ෂ්‍යත් අතර ප්‍රමාණයක් එකනි සිරතිහක් හැලෙනවා. පරම්පරාවකින් සිරතියක්ක් ඕලොලොලින් හැෙන. ඒක කලින් සිට හතුනක් හැල්ල තිය. ඉට කලින් සිතතුනක් ස්කෝට බරදයන නෑ. ඉටපසේ විශ්වවිදධාට තොර ගන්න කවු්. එකක් පරම්පරාවකින් තිස්දාහයි.ඇ කනලාට වන ජනතිපතිවරයා දන්න විශ්වවිදධාට ගන්න ගානමවා. ඇතුමගේ ජාතියයාම ත තුම කිය පිලක්කම් වැරදි. නැත් එක පරම්පරාවකි ගන්න තිස්දාහයි. හතලස් දාහ ගත්කට එතන දෙවනිවර තොවනිවර ළමයිඉන්න.ඇතකට ත් ොත් එෙම. උස් පල සමතුන් එක පරම්පා ලක්ෂ හත්ත පන්දහාකරට සමත්වනකොට එක ලක්ෂ හතලිස් පන්දහාක් උසස් පල සමතුන්ට කියේනවා ඔගුලන්ට විශ්වවිද්‍යාල ඉඩනෑ කියලා. එනිසා විශ්වවිදදාාලට යන්නේ එක පරම්පරාවකින් සයට එකකොලහක් දහතුනත් අතර ප්‍රමාණයක්. ත මොකක්ද මේ සංකාලග එකගතතුකරට පස පේන්. දරුවන්ගේ සියයට හතලෙස් හතරක් අවුරදු දාසෙ වෙනකොට ඉස්කෝල. ෝල ිට ල ෙන්නේ එකැනෙ දරුවෝ එක්ලක්ෂ හතලෙස්ථාහා. නමදාහක් නමදා හතලෙස්ථාහා අනූදාහල සගත්තොත් දරුව එකක්ලක්ෂ හතලෙස්ථාහක් අවුරුද්දාාශයෙන් පස්සේ ස්කෝල ග ලිියට වට. මේක තම අපේ දනවාදී අධ්‍යාපනය පතිලා. මේකතම අපේ දනවාද අධ්‍යා අදර අපේ රට ජනතතා බුක්තුදින දේ. ඊලමට අවරු දහතුන අධ්‍යාපනය පස්සේ තිස්ථාහඇතුට අරගෙන ඉතිරි දෙක්ෂ සුදදාහමිට දාන මොකද. ඕලින් පස්සේ ඒ ෝලොලිම්පස්ස අපේ රටේ අපි දන්නවා ආද්‍රනණය සෝදරය සෞදරිය. දරුවන්ට යන්න හරි අධ්‍යාපනතින පද්ධතියක් නෑ. ඒවගේ ම දනගන්න කමැති ඔබ දන්නවාද බඳනාගාරවල ඉන්න අගේ සිට හත්්‍යාවක්කත්‍ර වින්න අපි හල තිනවිදියට ඕලොවල් නැති අය. බන්ධනාගරලින්න්න මද්‍රවවටත් බැවුවන්ගේ සිට හැත්තාවක්කතර ඉන්නේ ඕලෝලොලින් හැලිච්චායිය. ඕෝලොට පරහත්ලස් හ කර ලාදුව කියනවා. තලි හ කියන කෝචරද බලන්න ලංකාල් ග්‍රාමසක වසම් දහත්‍ර දාහයි හතලි දදා දාහත්‍රදා හැබදුවම තුනයි තුනට අඩුයි. හැම ග්‍රාමසයක වසම අපට නෝ උගත් න්‍යධාරින් පස්සනෙ රාජනිල් දාරිය. ඔවුන්ට ආණ්ඩුව බොරු ෆෝම් පුරුවන්න බාරදිල තියෙන. අපි හන්න කමැති මේ උගත් න්‍යධාරින් පස්සනට මේ ග්‍රාමසයක වසගකින්න දරුව දෙන්න වවෙන්න පුළුවන් සමට උපරම පහක් පුළුවන්. මේ නිලධානය පස්සනට මේක දරෝගාන බාරදුන්නොත් ඕල්ුවට කලින් හලිච්ච දරුවෝ ගොඩදාන්න කියලා ඔබට බන්ධනාගාර වහන්න පුළුවන්. අපි අහනුවට කරන්න බැරි දෙයක්ත්්‍ය එම කරන්න පුළුවන් කරන්න පුළුවන් එහම ආණඩුවක් ති බෙනවන එම හිතන පාලනයක් තිබෙනවවා. ඒතරක්මේ අද වරුද දහතුන අධ්‍යාපනය පස්සේ අපි දන් ම කල් නුත් කිව්වා දරුවන්ට යන අධ්‍යාපන මාව තක්නෑ. එවගේම විශවවිා න බැරිවිච දරුවට. රුණෙක්ට රස්වාටිකට පසේ නැතිකරගන්න අවස්ථාවක්නය. ඒවගේ අපේ රටේ ඒවා මේ අපේ රටේ අධ්‍යාපනම ස්කෝලවලින් හැරයාමකනක අති විශාල කැටලුක් කලා තිය. ඒවගේම එක වසරති බෙන බෙල්ලකඩාය කන බෙල්ල කරන තරගේ සුවිශාලලා අර් බෝධයක් කලා තිය. පායේ ශිෂ්්‍යත්වය එක ඉනි මගක් බවඇත්ත හැදයි ඒ ඉනිමගින් වැඩි පිරිසක් බිමට වැටෙනවා. ඒවගේම සරසයිවට දන්න ප්‍රමාණය ඉතාම අඩුවීමම අපරට ඉත්තා ශා අධ්‍යාප ශය. ඒගේම පරටේ කාර්ග විද්‍යාල පදති ඇතිබෙනවා ඒ කාර්ග විද්‍යාල තුලින් තියෙන පසුගම ගන්නත් නෑ මො දරුවන් තුල ඒ බන හරි කාල්පයක් ගොඩ්න ගලනෑ. ඒවගේම අදරටේ උපුද්ගලක අධ්‍යාපන තිෂන් කනෙක අද පිවක් කලා තිබෙන. විශේෂීම් අධ්‍යාපනය තරගේ වැඩි වෙච්ච නිසා. රාජ්‍යධ්‍යාපනයේ ප්‍රමිතිය කඩාවටන නිසා. එවගේම අපරටේ පහල මධ්‍යම්පන්තිය මිනිස්සුන්ට තමන්ගේ දරුවන් ගොඩාන තිනේ එකම 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 පාර. ධ්‍යාපනවීමනිස ඇතිලා තියෙන මේ තත්වී විසින් පෞද්ගලික අධ්‍යාපනයට තෝතැන්නක්ින් මාල්ලා තිබෙන නිසා දමොක්දවෙලා තින කොරුණ ත්ව ඇතිල. රෑකොල් හටත් න් Online ලාස් කරන උදේ තුරුත් න් onlineන් ලාස් කරන මේක පිළිකාවක් කලා තිබෙන. එවගේම පුද්ගලික පාසල් පද්ධතියක් මෙින් මාල්ලා තිනො මේක නිසා ඒ පුද්ගලික පාසල්ලව තත්ත්යමකත්. අවශ්‍ය අධ්‍යාපනය ප්‍රමතියන ඒ ගුරුන්ට හරි පුහුණුවක් නේ අද දම්මකදලාතියෙන ඒ ගුරුරුන්ෙන් වැඩි ප්‍රමාණයක් නැරපලා තිබෙන. ුරුන් පි කපල තිබෙනවා හැබැ ඔබ දන්නවා. ඒ දරුවන්ගේ අය කරන්න තින සම්ූර්ණ මුදලමය කරන මාතරව සමහර මේ පුද්ගලි පාසතියෙනවා ස්කෝල වහලා නිලඇඳුමටත් අය කරන. ඒකමයි දන්න උදාහරන කීපයමතිවෙනවා. දරුවගේ අම්මට තාත රස්සාව නැතිවෙේ ආදාය අඩු වෙලා එනිසා දැන් පාසට ගෙවන්න බෑ නිසා දරුවන්ලයින් ක්ලාලසිකෙන් අයින් කරලා. අපි යහන්න කැමති පුංචි දරුවට්ට තේරෙනවද තමන්ම පන්තියෙන් අයින් කරලා තියෙන්නේ අම්ම තතාතර සල්ලිග වන්න පරෙනනිසාගේ. වැනි නසිත්වයකින් ඉන්න දරුවෙක්ට ඒ ඒ අධදකිමලපන දරුවෙක් අනාගතේ මොන විදිිය ත්වයන්ට පත්තේද කියලා අපි තනවා කල්පනා කලය යුතුයි කර. ඒ නිසා. අපි කියනවා මෙවැනි කරුණුවට මෙවැනි අධ්‍යාපන අරබූධ සවිශාල ප්‍රමාණයක් අපේරට තිබෙන. ඉතින් ඒසිියල්ල පිළිබඳ අපට පිළිතුරු දෙන්න බෑ කාලය මදි නිසා නමුත් ඒකම අපි කියන්න කැමැති මේ පුද්ගලික අධ්‍යාපන කඩත් එෙක්ක අපට උසත් අධ්‍යපන ප්‍රතිය වෙනනාශැබීම. ඉද මති බෙන එකට හොඳ මුදාහනය තම ඉන්දියාව අද මුළු මහත් ඉන්දියාවේ අධ්‍යාපනය දූෂණය ීතය බෙනවාදරනය සෞෝදරය සෞදරිය මේ පුද්ගලික අධ්‍යාපන කඩ නිසා. ඒ නිසා මොනවාදමටේ විසඳම් අපි ෝජනා කරන ඉතාම කෙටියෙන් කේපයක් සඳහන් කරන්න කැති. ඔබ දන්නවා ජයිප වශයෙන් අප පැහැදිලිවන තමව කියන්න කැති අපි මේ අධ්‍යාපනයේ පිළිකාවලට මේ මුල් බත බැසගත් පිළිගවල් වලට. අපේ උත්ත්‍ර වශෙන් අපි යෝජනා කරන්නේ වෙන කිසිවක්නෙමේ. අපි මේ පිළිකා වර්ධනය කරන්න මේ බෙල්ලකන තරගෙට මෙන්ජිහ කරන්නේ නෑ. එවෙනුවටි කිව්ව පිහොඳ මනිියෙක් හදන් හොඳ මනුස්සෙටසුදුු ජියුණමාර්ගයක් හදන් ජීන රටාවක් හදන් අපි උත්සා කරන. ඒවගේ එම තමයි අපිට අවශ්‍යයි අධ්‍යාපනය මේ රටේ අපේ සංවර්ධන උපයමාර්ගේ ප්‍රධාන භූමිකාව කරන්න මානව සම්පත් සංවර්ධන අපට සංවර්ධනය ප්‍රධාන ලීවරය බාට පත් කර ගත්තු. තැනකත් යන්න ඒක තම අප අධ්‍යාපනය ප්‍රතිපත්තිය එය තුළින් තමයි අපි මේ පිළිකාවලට උත්තර හොයන්. ඒනිසා අපේ දෘෂ්ටි අපේ දැක්ම සකස් වෙන්නේ පොදුදනතාවට කොහොමද අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් වාසියත් පත්වේ. අපේ මුළුමහත් මාත්‍රභූමිය මේ අධ්‍යාපනය කොහොමදේ ගොඩ කරන්න. එම නැතුව වෙන පටු අරබුණක් අපට අධ්‍යාපනය සම්න්ධ වන හිසා අප යෝජනාරන ඉතාම පැදිලව මොකක්. පේ අධ්‍යාන්්‍රප්‍රතිබත්ති මයි පරපාසල් අධ්‍යාපනය නොමලේ ලබා දියුතුයි ළමා ළමයින් දිවාසුලකුම් අධ්‍යස්ථාන සහිතෝ. මොකද පෙරපාසලයේ සිටම දරුවා ගොඩනාගන්න නැතුව හොඳමිනේ කදන්නත් හොඳ ෘත්තිිකේ කදන්නත්. හොඳ සමාජීපුර වසය කදන්නත් බැහ. ඒනිසා අපි ෝජනා කරනවා එසේ කරන්න ඕන වගේම එම ගුරුවරු ජාතික පරපාසල් අධ්‍යාපන සේවයට පි බඳවාගන්න පුොහුණුවකින් පස්සේ. ඒගේ. ආාත්මි පසල්ල අතර තින අ සමානතාවය වෙනස් කරන්නේ නැතුව. මේ අධ්‍යාපනයේ තියන මහහා විශාල ගැටිලුවට උත්තරෙන්නේ නෑ ශිෂ්‍යත්ත තරග ඒලා තියන්නේ උසස් පල තරඟගැවිල්ල තිබෙන්නේ ප්‍රධාන හේතුව මේක. එනිසා අවුරු දහයක් පහළුවක්හෝ මහන්ස වෙලා මේ අසමානතාවය කරන්න අසමාන තැන්වලට වැඩිීෙන් ගෙවන්්ඩෝන් අසමාන තැන්වලට සමානලස ගෙවල වෙනස් කරන්න බෑ අසමාන තැන්වලට වැඩිපුර ගෙවලා ඒ. ආතමි අධ්‍යාපරද සමනාව බිඳින් දූ නම් අපි කිවට පසෙන් සමහරයයාන ට සල්ලිකෝක කිය ඔබ දන්නවා මෑතකරද එක රූපාන් වසර කටාපු මටේ මුල්ල විශේෂක්ඥය කිව්වා මොකක්ද. අපේ රට ඉහලම දනවතු නිහම ආදාම්ලබන ඉහම නවියයට විස්ස රටේ සමස් ආදායමන් සයට පනස් පාකත්පත් කර ගන්න. එසේ නම් ඒ ඔවුන් ආදායමෙන් සියයට පනස් පාහ ගන්නම නම්. ඒ සියයට විස් බදවලයටට පනස් පා ග ව ියුතු කියනක්. ඒි විශ්වාස කරනවා නාසියාවම කිරීමෙන් පමණක් දෂණ වංචාවම කිරීමේ පමණක් මේ ප්‍රශ්දන්න බෑ අනිවාර්රී වශය. රටේ මහා දනස්කන්ද ගොඩදාහන අයගෙන් මේ බදමුදල් අයකරගෙන මේ පාසල් අධ්‍යාපනය තින අසමානතාව වෙනස් කිරීම වෙනුවෙන් සයට හයක්වෙන් කල යුතුගෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනුවෙන් අප නංකාාපකප වෙනවා. ඒවගේම තමයි. ශිෂ්ෂත ඉවාාගේ මම කල්නුත්කිව්වා ඉනිමගක් තමයි වැඩිපුර වැටෙනම්. එනිසා ක්‍රමමාණු කූලව. වස් කල තුන. අවසි කල්ලා නමේ අවශරධයක් පයෝජනා කරනවා මකක්ද දරුවන්ට. දිවිධ ශේත තෝරගන්න ොළුවන් ජාතික භාගකින්. මට විද ශේතවට යන්න පුළුවන් අවස්ථාව හදාදිය යුතුයි කියල. ඒවගේම තමයි අපනං දරුවන් මේ මීරේෂසකට පුරුදු කරන. මේ මීරේෂක පුරදුකරාන්න යයි වල්ද පොලේ තිබෙන රකියා ප්‍රමාණය සීමමිතයි. ඒ නිසා එක් කෙන එක කරවුඩ නගලා අනිතෙක් කෙන. ඒ එකක්ලක්ුණක් පඩිපුරතියන්වාක් කියලන කියෙන තමයි මේ ීවේශක දරුව පුරදුකරන් ඒෙස අපනයි යෝජනාකට නමකක්ද මේ විභාග පොරේ නතර කර. මේ මේ දරුවන්ට එක වනි අ දෙනක නතරා නඩුගානය එකේද නමවස රදකාවත් මේ මීර්ේෂක නතරකටයුත්තු කැන ස්ථාවරේ ජනතාවමයුත්තු ප්‍රමණ වශයෙන් අප පීන.ඒය වගේම අපි විශවාස් කරනවා පාසලෝ ලස මනතාවය දුර කරනකොට ක්‍රමාන්කූලව මේ ටියෂන් පිළිකාව ඉබේම දුරුවේ කියය.ඒ වගේ අපි විශවාස් කරන්න උස පෙලින්. සස් පල සමතුන්ෙන් සයට පනහක්පත් විශ් රාජ්‍ය සරසවට බඳවාගත් ගන්නවනම් මේ උසස්පලට බෙල්ල කරන්න ටිවූෂන් තරඟග න්න නෑැකි. ඒ නිසා මෙවැනි සම්මන්තනයකදී සියලුම කරුණු කියන්න බැර නිසා. හම කියන්න කැමැති. අපේ පොදු අධ්‍යාපන පතිපත්ති ඇතුළේ මේ ප්‍රධාන පිළිකා කිහිපයකට විසදුම්තම අපි යෝජනා කළේ අප හිතනවා. මේ යෝජනා සරතෝබත් යෝජනා නුවනත් මේ යෝජනා තුලින්. ඒ මාතූ මේ අධ්‍යාපනතින පිළිවලට දිගු කාලීන මාවතක් පිළිතුරක් ගොඩනැගේ කියල. තේ නිසා අවසා න වශයෙන් ආදරණය අම්්‍ය තාත්තය සෞදරය සෞදරී. අපි කැමති මේ සාකච්ඡාව සමාප්ත කරන්න. ඒ සමාප්තකිරීමට පෙර ඔබට මේක යම්කිසි මූලි කරු ප්‍රමාණයක් සාරාංශකරා. මේ සම්න්ත්‍රය තුළින් අපි උස්සා කර මූලි පැති තුලකින් ඔබත් සමඟ අධ්‍යාපන ගතාත කර එක තමයි මොක පල්න එක තමයි මොකක්්‍ය අපේ රට උචිත අධ්‍යාපන ප්‍රතිපත්තියමකද එක මූලික අරමුණමකක්ද වෙන්නවා. වගේම කොරෝණ අර්බෝධය ඇතුළේ මේ ගිනිගන් අධ්‍යාපන අර්බෝධයට තියෙන කෙටි කාලීන හදදිස් විසිසුම්මනවාද කියෙන. තුන්වනියක අධ්‍යාපනය දිගු කාලීන පිළිකා බඳු ප්‍රශ්වල තිබෙන විසදුම් ොනවවාදෙ පිළිබඳව යම් සාකච්ඡාවක් ඔබත් සමඟ ගන්නග. එනිසා අපි තාම පැහදිලුවක වූ අපේ අධ්‍යාපනය අරමුණ හොඳමිනියෙක්හදනෙ. ඒම අනුස්්‍යාව හොඳවෘතිකේක්. ො ප වල් විතයක් තින ෙනෙක් හොඳ සමාජීවිතයක් තියෙන කෙනෙක් දිර සමබර ජීවනම් ජීවනටාවක් ඇතුලෙ හෝ ගොන්නගන්න සහ අධ්‍යාපනය මේ මාත්‍රභූමී ප්‍රධථාන සංන් උපාමග ටපත්කරතුතික ඔබ දැතුව පහු ෙදවස ට හපතුමා ජාතියමතු. එතුම කියනවා එතුව බලාපොරොත්තුනාලු සංචාර්ක විශාල ප්‍රමාණයක් ගන්න ගන්නන්නේ ළඟෞරදු ගණනනාාවද. අපි එතු මට කියන්න කැමති. අපනම්. අපේ රට සංවාධනය මනින්නේ අපේ රට කොච්චර අලුතෙන් පේටන් ප්‍රමාණයක්ත් කරගත් අද කරෙන මත මිසාක් එන සංචාර්කයවෝ මත නෙමෙ අපනං ඇති ඉදු කරන්න මකද ලෝකයේ යමින්තිබෙන්නේ දැනුම බලයවන ලෝකකට කියලා සාමන් තර්කයක් තිබෙන ඒ ඇත්ත උනත් ගොරුණා අපි දන්නවා දැනුව බලයනං ඒ බුද්ධමේදේ පල පැත්තෙන් ඒ ඒ ඒ පත්තෙන්න්තම පින ට ගොඩන ගන්න බලාපොත්තුවෙන්නේ නිසා අපේ සංගධරූපාමාර්ගත පිහිට වන්නේන්න එතනැ කෙනෙක තමයි කියන්න අපි නිසා මෙරට ජනතාව ආර්ධන කරනවා එවැනි පුළුල් පරිවාර්තනයක් නිකා කරන්න බෑ විශාල සංවාධයකින් විශාල ජන සහභාගිත්‍යයකින් තමයි කළ හැකිවෙන්. ඊනාං කරුණ ගත්තොත්තේ. ඔබ අපිතා පැහැලි ගන්න මති අපි අධ්‍යාපන අප ප්‍රතිපත්ය ගොන්න කළ තිබෙන පැහැදිලියීමම වෙන කුමක් මතවත්තම මේ සමාජවාදී සාර්ධර්ම පද්ධතියක් මත. නොකද මානව සම්පස් සංවර්ධනයේද. මානව සම්පස් සංවර්ධනයේදී සමාජවාදී ආර්ථික සංස්කෘතික අධ්‍යාවන ප්‍රතිපත්තිඇත් එක්ක කිටතු කරන්නවත් පුළුවන් මට්ටමක් ලෝකෙ සිදු ධනේශර ප්‍රතිපත්තියකින් ඔප්පු කළ නෑ. ඔබදන්වා මේ විශේෂ අධ්‍යාපනෙන් ස්ටීන සමාජවාදඇත්තක අධ්‍යාපන උරුම ගත්තොත්තේම. එක දනවාදයට වඩා අති විශා ගැඹරු සන්දධ අත්ති පෙන් පදන්න නොමිල පරාසල් අධ්‍යපන නොමිල දිවාසුරකු අධ්‍යස්ාන පොද ීමමත්තු ොමි අධ්‍යාන ඒ වගේම සැමට අධ්‍යාපනයේ ගැහැනු දරුවන්ට ජාතිකුලාගම් වලින් තොර වධ්‍යාපනයේ මවබා ශාධ්‍යාපනය විද්‍යාත්ම අධ්‍යාපනය ඇතුළ මේ සියල්ලම මහා කමයක් විිදියට මහා වැඩ ව්‍යාපෘති විදියට මේ මුළු ව්‍යාපෘතියම මුළු ලෝක ඇතුළ තහවරු කළේ සමාජවාදී සාධර්ම තුළින් මිසාක් වැන දේවල් වලින් ගන්නේ එනිසා අපි අධ්‍යාපනය සැලසුම් කරන්න ඒ සාධර්ම මත්ත හැබඇපති කියන්න කමැති. ඒක සාතක් කර ගැනීමට ලෝකයේ යම්කිසි ඕනම රටක සුදුසු අධ්‍යාපන යෝජනා ක්‍රමවැද තිබෙනවනක් අපේ ඒ බාරගන්නත් යෝදාගන්නත් කකිසියයට කලක් පැකිලෙන්නේන. ඒ නිසා සමානත්පතාවේ මත විද්‍යාවත්මක කාභාවය මත සහ මේ සමාජවාද සාධර්මමත තමයි ජයිප මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස්ලතියන්නේ එනිසා තම අපි කියන්නේ දරු ඔක්කොටම තැබ්දක දෙන්න කියලා කියන්නේ අපි සමානපතාව පත්තෙන් හිතර නිසා. දරුවට නොමි අධ්‍යාපනය දෙන්න කියලා කියන්නේ දරුවන්ට ඉටනෙට් පසකු ලද කියන්නේ ඒ ති පත්තිය නිසා.නි. ඒ ඒ සමාජවාදී සාධමමල් තමයි හැම කෙනම ගොඩනගන්න පුළුවන් අධ්‍යානපතිපත්තිකට පාරහැදී. එනිසා අපි ඔට කියන්න කැමැති අවසාන වශයෙන් ඔබට අප මේ යෝජනාරපු ඉල්ලී අප යෝජනා කරපු විසඳුම්. මේ පාලකයන්ට ලබා දිය හැකිවති ිච්චිව සමහරයවා හැබැ උනව ලබා දෙන්නේ නෑ ඒනිසා අපි බ ෝ යෝජනා කරන නොකුමත් එක තමයි. මේ කිසිවක් ඔබට පහසුවෙන් නිකගල බෙන්න්නේ ආදරනය මෙතා. ෙනට සකර ව බව ේරුන්ගතයුතු. විශේෂම ගත්තවොත් නොමිලේ අධ්‍යාපන ක්‍රමේ ආරක්ෂාරගැනින් වෙනුවෙන් දීවහිමීමෙන් සටන්කිරීම නැටේ හැම දෙමවපියක්ගෙම හැම ගුරුවරේකම හැම කෙන හැමපුරවසයකම වගකීමගේ බව තේරුන් තයතු. ඒ වගේම තමයි. අද කොතලාල භිශ්වවිද්‍යාල පනත කියලා එකත් ගැනතියෙනවා අභිදක නොයක අධ්‍යාපනය පෝට් ටි කරණය කිරීම. ඒසා මේ කොතලාල අධ්‍යාපන පනණ කියන. අධ්‍යාපනය පෝට් ටි කරයරන මේ පනත අපි විරද්ධවයුතු. ඒත රක්්ටමයි අධ්‍යාමට වකරන මුදල් වැඩි කළයුතුයි කියලා. ඔබේ මහජන මන්තුරන්ට බලකාම් කල යුතුයි. ගමට එ ඕන එ ග ගමට එන්නේ පාකයන්න ඕන අලුතු වාහනයයාරගනවිතරක් නෙමෙයි. අධ්‍යාපනයට සියට හැක්ෙන් කල්ලමසාක් ගමට එෙන් එපා කියන පනිවිඩේ මෙට දෙමාපියෝ තමන්ගේ මන්තිලර කිවයුතු. ඒත රක්්නෙමයි. අධ්‍යාපනයේ ගුණාත්පක බවහැල්ලු කරන. ලාබයපේ අධ්‍යාපන කඩවලට. ආණඩුවේ රාජ්‍යලාංචනය ගහන්න එක නතර කිීම වෙනුවෙන් මට ගුරුවරු ආචාරවරු උගතුන් මැදිහත්වය යුතු. ඒ වගේම අපි කියන්න කැමැති සරසයිවට පාසල්ලවට දේශපානය හිතවතුන් පත්කරීම්. නතරකිරීම වෙනුවෙන් මෙලට ජනතාව පෙළගැස යුතුයි. එනිසා අවසාන වශයෙන් අපි කියැන ෙන්නේ හොඳ දරුවේ. හොඳපුර වැසියෙක් මිනිසත්කම සහිට මිනිසේ දියුණු රටක් වෙනුවෙන්. අද කන්නන්ගර පපිපත්තිවටත් විරුද්ධ. ඉතාම අසාර්ථක ඉතාමවැරදි ධනවාදයා අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙනියන මේ පාලනයට එරෙහිව. ඒ පාලනේ වරදි අධ්‍යාපන පතිපත්වයවි එරහිව නවීනත්තයෙන් යුතු අධ්‍යාපනය සමාජවාදී ප්‍රතිපත්ති මත නවී න ප්‍රතිපත්ති මත සංවිධානය කරන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් ව නව ආකාරයකට සමාජය සංවිධානය කිරීමේෙනුවෙන් අප ොක්කොම සටන්ලයුතුෙනවා අන්නේ සඳහාට ඉ ඉදිරිපත්වනෙළ ආරාධන කරමින්. ඒ සට නාරම්භ කරන තා කල් කනංගර පපතිපත්ති රක ගැනීම වෙනුවෙන් අපි ඔක්ක මිසරටා යතු කියෙලා ආරාධන කරමින් අපි අපේ සාකච්්‍යවසං කරනෝ බසියෝදනාටම ජයයේවා පෝමිස්තුූති.